සම්ම සම්සරණයි සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටම බෞද්ධ රූපවාහිනී නාලිකාවත් බෞද්ධ ගුවන්විදුලියත් කියන්නේ බෞද්ධ සුපින්නත් ඔබට නිරන්තරයෙන්ම මේ බුදුදහමත් එක්ක තමන්ගේ ජීවන රටාව සකස් කරගනිමින් මේ සුගතගාමී මගට යන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණේ පිළිබඳව මනාව පෙන්වා දෙන සාදු මාධ්‍ය ආයතනයක්. යහපත් මාධ්‍ය ආයතනයක් විදිහට මේ ජනමාධ්‍ය කලාව තුළ සුපින්නත් අපි නිරන්තරයෙන්ම ඔබට සංවේදනය කරන්නේ මේ ශ්‍රී සද්ධර්මයමයි. ඉතින් මේ ශ්‍රී සද්ධර්මය සංවේදනය කරගෙන යන අතරවාරයේදී අපට යම් තාකුරකට අස්වසිල්ලක් බවට පත්වන්නේ රාජ්‍ය අනුග්‍රහකත්වය. රාජ්‍ය අනුග්‍රහකත්වයත් එක්ක ගොඩනැගීමත් සමගින් මේ රජයෙන් ලැබෙන පිටුබලය, රජයෙන් ලැබෙන කොතරම් දුරට ශක්තිය අපේ මේ මාධ්‍ය කලාව ඉදිරියට රැගෙන යන්නට පිටුවහලක් වෙනවද කියන කාරණය අද දවසේ මේ විශේෂ සාකච්ඡාවත් සමග ඔබට දැනගැනීමට ඉඩ අවකාශය ලැබේවි. ඉතින් මේ පිළිබඳව මා ප්‍රථමයෙන් සඳහන් නොකරම අපේ වැඩසටහන වෙත යොමෙන්නටයි මේ සූදානම්. 2018 වර්ෂයේ රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවය, විශේෂයෙන්ම බෞද්ධයන් විදිහට අපට වෙසක් දිනය කෙතරම් වටිනවද කියන කාරණය මා වචනයෙන් ඔබට අර්ථ දැක්විය යුතු නැහැ. සුපින්නත් ඔබ සෑම සියලු දෙනාම මේ වෙසක් පුණ්‍ය මහෝත්සවය පිළිබඳව ඉතාම මනාව උවමනාවෙන් සිටින කාලවකවානුවක් ඉදිරියේදී ලැබෙයි. ඒ නිසාවෙන් අපේ නිරන්තරයෙන්ම කියන්නේ පිළිවෙතින් පෙළගැසෙලා අපේ මේ පුණ්‍ය මහෝත්සවයන් හිදී අපේ තියෙනා වූ ආධ්‍යාත්මික ගුණයන් ඉස්මතු කරගනිමින් වඩාත් වර්ධනය කරගනිමින් මේ කාල පරාසය තුළ බෞද්ධයන් විදිහට තමන්ගේ ආධ්‍යාත්මික ගුණනගා ගන්නට මහන්සි විය යුතුමයි. ඉතින් එවන් වූ පිටුබලයක් පිළිබඳව අද දවසේ මේ කතා කරන්න සූදානම් වන්නේ, ඒ පිළිබඳව කතා කරන්නට අපි ඉතාම ගෞරවයෙන් වැඩම කොට අද දවසේ අපේ ආරාධනය පිළිගෙන මේ ස්ථානයට ගෞරවයෙන් වැඩම කොට වදාළ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි අපට නම කියන්නට පූජනීය අපේ උරුදුම් ප්‍රකාශප ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වක පිළිගන්නවා අවසරය අපේ හැමදුරුනේ. ඒ වගේම අද දවසේ මේ වැඩසටහන පිළිබඳව අර්ථ දක්වන්නට මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරා. මේ රාජ්‍ය බලය තුළ, රාජ්‍ය තන්ත්‍රය තුළ අපිට එහෙම නැත්නම් මේ බුද්ධ ශාසනයට එහෙම නැත්නම් අපේ චිරජීවනය වෙනුවෙන් පෙනී සිටින ආදරණීය නිහතමානී රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට, ඒ තමයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් නිමල් කොටවෙලගෙදර මහත්තුමන් ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම අපි ඉතාම ගෞරවයෙන් අද දවසේ ඉතාම වැඩ රාජකාරී බොහොමයක් මැද්දේ අපි කැඳවා ගන්නට ඉදුණා බුද්ධ සසන අමාත්‍යංශ ගරු ලේකම් තුමන් වන චන්ද්‍රප්‍රේම ගමගේ මහත්තුමන් ඔබතුමනුත් ආයුබෝවන් කියලා අද දවසේ පිළිගන්නවා. අපේ හැමදුරනේ ඔබ වහන්සේ කියන්නේ බෞද්ධ මාධ්‍ය ජාලයට සැබවින්ම ශක්තියක්, සැබවින්ම ආශිර්වාදයක්, සැබවින්ම ආලෝකයක්. ඉතින් ඔබ වහන්සේ ඒ ආලෝකය තවදුරටත් දීප්තිමත් කරමින්, ඔබ වහන්සේගේ ශක්තිය, අනුශාසකත්වය තවදුරටත් වර්ධනය කරමින් එළඹෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් ඔබ වහන්සේ ඉතාම මැදිහත් කැපවීමෙන් බෞද්ධ මාධ්‍ය ආයතනයට යම් කිසි පන්නරයක් ලබා දෙනවා. එහෙම නැත්නම් යම් කිසි වගකීමක් ලබා දෙනවා. මම ඒ පිළිබඳව මුලින් සඳහන් නොකළේම ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව දැනගත යුතු නිසාවෙන්මයි. නිසා ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා අද දවසේ මේ වෙසක් පුණ්‍ය මහෝත්සවය සහ බෞද්ධ මාධ්‍ය ජාලය අතර ඇතිවෙච්ච මේ බැඳීම පිළිබඳව සඳහන් කරන්නට. හැම දිනටම තෙරුවන් සරණයි. ඇත්තටම 2018 වෙසක් පුණ්‍ය මහෝත්සවයේහි යම්කිසි ඒ වැඩපිළිවෙලේ යම් දායකත්වයක් පිළිබඳ මට ආරාධනා කිරීමක් යෙදුණා බෞද්ධ කටයුතු අමාත්‍යංශයෙන්. ඒ වගේම බෞද්ධ කටයුතු ඇමතිතුමාගෙන් මේ කටයුත්තට සහසම්බන්ධ වෙන්න කියලා. මේ වෙලාවේදී අපි තාම ගෞරවයෙන් මතක් වුණ විශේෂයෙන් අපේ මේ ස්ථානයට සහම්බන්ධලා ඉන්න මේ ලේකම්තුමා වගේම අපේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්තුමා, මේ අය මේ පිරිහිලා යන සමාජයේ බැලූ බැලූ අතේ මේ කල්‍යාණ මහත්තය තියෙන්නේ කරන හුඟක් දේවල් ගත්තොත් කලකිරීම් සහගත
කරන දේ මොකටද කියලා කල්පනා කරන්නේ නැතුව පිරිහෙන පැත්තට වර්ධනය වෙන පිරිහෙන පැත්ත වර්ධනය වෙන ස්වභාවයේ ජාතිකත්වය සංස්කෘතිය ආගම හැදියාව මේ හැම එකක්ම අනිත් පැත්තට යන ලක්ෂණයක් තමයි තියෙන්නේ. ඒ වගේ වෙලාවක මේ ආරාධනාවත් එක්ක මම හොඳට ගවේෂණය කරා මේක තුළ අඩුම තරමින් දේශපාලන වාසියක් හරි ගන්න බලාගෙන කවුරු හරි කටයුතු කරනවාද කියලා. මම ඒකද මේ වෙලාවේදී ගරු ඇමතිතුමා ජයක්‍රම පෙරා ඇමතිතුමාව සිහිපත් කරනවා. එතුමා මේක පිළිබඳ මතක් කරපු වෙලාවෙත් ඇත්තටම මම යමක් හරියට කරන්නේ නැත්නම් කොහොමත්ම ඒක බාර ගැනීමක් කරන්නේ නැහැ. වෙසක් සැමරීම පිළිබඳව අපි ස්වාමින් වහන්සේලාව ඒක රාසී කරලා රැස්වීමක් තියලා ඒ අමාත්‍යංශයත් ඒ වගේම ඇමතිතුමත් ඔක්කොමලා ඒ පිළිබඳ දැනුවත් කරපු වෙලාවේ මේ හැම නිලධාරියෙක්ගෙම අදහස තිබුණේ අධ්‍යාත්මික පැත්ත ප්‍රඥාවන්තව වෙසක් සමරන ස්වභාවයකට රටපත් වෙන්න ඕන කියලා ප්‍රඥාවන්තව. ඉතින් අපිටත් මේක බොහෝ කලින් ඉඳන් දැනෙච්ච දෙයක්. ඉතින් මේක කිව්ව පමණින් මම ඇත්තටම පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නැහැ. ඊට පස්සේ අපි බැලුවා මේක ඇත්තක්ද මේ කියන්නේ කියලා. ඉතින් කාලෙක ඉඳන් ආශ්‍රය කරලා තියෙන හින්දාත් ලොකු විශ්වාසයක් තිබුණා මේ කියන්නේ ඇත්තක් කියලා. නමුත් කරගෙන යනකොට ඉතාම ප්‍රත්‍යක්ෂයි මේ කටයුත්ත මේ විදිහටයි. මේ වෙනකොටත් ජනවාරි මම හිතන්නේ දෙසැම්බර් විතර වගේ නේද දෙසැම්බර් මුල ඉඳන් ගිය අවුරුද්දේ මේ සඳහා සූදානම් වෙනවා රටේ. ඒකෙන්ද අපි බොහොම විශ්වාසයෙන් මේ කටයුතු කරන. එතනදී මේ සඳහාම කැප වෙන විශ්වාසනීය මාධ්‍ය ආයතනයක් විදිහට අපි අමාත්‍යංශත් එක්ක වෙලා යෝජනා කරලා තීරණය කරේ බෞද්ධ මාධ්‍ය ජාලය. මොකද බෞද්ධම නාලිකාවක් එක වෙනත් අරමුණක් නැහැ. මේ ඉතාම යහපත් කටයුත්ත සිද්ධ කරන වෙලාවේ යහපත්ම දෙයක් කරන්න මාධ්‍ය ජාලයට පුළුවන් වෙයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතා අති විශ්වාසයක් තියෙනවා. ඒ හින්දා දැන් මේ එකතු වෙලා මේවර මේ වෙසක් උත්සවයේ බොහොම වෙනස් විදිහට කටයුතු කරන එකක් යහපත් විදිහට වඩා යහපත් ශ්‍රද්ධාව තවත් තියෙන ශ්‍රද්ධාව තවත් වර්ධනය වෙන විදිහට නැති වෙන විදිහට නෙවෙයි. ඒ ගැන අපි පස්සේ කතා කරමු. ඉතින් මේ විදිහටයි මේ තුන්ගොල්ල එකතු වෙන්නේ ස්වාමින් වහන්සේලාත් රජයත් බෞද්ධ මාධ්‍ය ජාලයත් එකතුවෙන් මම හිතන්නේ විශාල වෙනසක් සිද්ධ කරන්න පුළුවන් ලොකු පණිවිඩයක් රටට දෙන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපේ හැමදෙම සදාන් කරපු ආකාරයටම පැය 24 පුරාවට ධර්ම sannivedanaya නියැලෙන අපිට මේ ලැබිච්ච අවස්ථාව ඉතාම වටිනා අවස්ථාවක්. ඉතින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සදාන් කරපු විදිහටම මේ තුන් කට්ටු එකතු වෙලා වෙනස්ම මාදලියේ වෙසක් පුණ්‍ය මහෝත්සවයක් එහෙම නැත්නම් ආධ්‍යාත්මයෙන් පිරිපුන් අපේ ජීවිතයට යමක් ලබා ගන්නට පුළුවන් ඔබේ ජීවිතයට යමක් ලබා ගන්නට පුළුවන් වෙසක් වැඩසටහන් මාලාවක් පිළිපදව තමයි මේ කතිකාවත කොටනගන්නේ. මම ඊළඟට යොමු වෙන්නේ අපේ ගරු ලේකම්තුමන් වෙත. ලේකම්තුමනි මේ බොහෝ කතාබහට ලක්වන වෙසක් උත්සවයක් මේ වෙසක් උත්සවය. විශේෂයෙන්ම බොහෝ දෙනා බලාගෙන සිටිනවා මේ වෙසක් උත්සවයේ කොයි විදිහටද උදා වෙන්නේ, කොයි විදිහටද මේ වැඩ කටයුතු සිද්ධ කරන්නේ. වෙන යම් වූ මාසයක වෙන යම් වූ දිනයක යෙදෙන ඉතාම මේ වෙනසකාරී ජීවන රටාවක් ඔස්සේ යන කාල රාමුවක තමයි මේ වෙසක් පුණ්‍ය මහෝත්සවය උදා වෙන්නේ සහ මේ වැඩ කටයුතු සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. අපි ඔබතුමන්ට ආරාධනා කරනවා මේ අපේ සුපින්වතුන් වෙනුවෙන් මේ අපි ගොඩනැගිලා තිබෙන මේ මානසිකත්වය බඳ නැත්තම් තමන්ගේ හිතවල ගොඩනැගිලා තියෙන යම් යම් මතවාදයන් දුරකොට දමලා මේ මා සදාහන් කළ කාරණයට යම් කිසි පිළිතුරක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. මුලින්ම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බෞද්ධ මාධ්‍ය ජාලයට අපේ ස්තුතිය පළ කරනවා. බුද්ධ ශාසන අමාත්‍යංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමස්ත ලංකා ශාසන රස මණ්ඩලයේ උපදෙස් පරිදි වාර්ෂිකවම මේ රාජ්‍ය විසක් උත්සවය පවත්වාගෙන එනවා. ඒ වාර්ෂික පවත්වද්දී විශේෂයෙන්ම අපි ස්ත්‍රීකෙන් දිස්ත්‍රික්කයට මාරු කරමින් තමයි මේ උත්සවය පවත්වන්නේ. ඒ කියන්නේ අද මේ අවුරුද්ද පැවැත්වුවත් එක දිස්ත්‍රික්කයක ලබන අවුරුද්ද වෙනත් දිස්ත්‍රික්කයක පවත්වන්නේ. ඒ වගේම කලින් නොපවත්වන ලද දිස්ත්‍රික්කයකයි එය පවත්වන ලබන්නේ. ඒකට අපි අරමුණු කරගන්නේ ඒ ප්‍රදේශය පුරා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා පෝෂණය උදෙසා කටයුතු කරන්න. ඒ වගේම ජනතාව තුළ වඩාත්ම
ශ්‍රද්ධාවක් ඇතිවෙන ආකාරයට ඒ වගේම බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවෙන ආකාරයට කටයුතු කරන්න. ඉතින් මෙවර අපි ගරු ඇමතිතුමාගේ අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අග්‍රමාත්‍යතුමාගේ ඒ උපදෙස් පරිදි ඒ වගේම සමස්ත ලංකා ශාසන රස්ම උපදෙස් පරිදි බිංගිරිය රජමහා විහාරය තෝරගත්තා. ඒ ඒ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන මේ රාජ්‍ය සකුසය පවත්තා. ඒ රාජ්‍ය සකුසය පවත්තද්දී අපි වෙනදා වගේම ඒ රාජ්‍ය සකුසය පවත්වන ලබන විහාරස්ථානයේ යටිදල පාසුකම් ගැන වැඩි අවධානයක් යොමු කරමින් දිස්ත්‍රික්කයේ විහාරස්ථාන දහම් පාසල් සංවර්ධනය සඳහා වෙනදා වගේම අවධානය යොමු කරමින් කටයුතු කරන අතර අපේ ගෞරවනීය මෙහි වැඩසිටින උරුදුම්බර කාශ්‍යප හාමුදුරන්ගේ ආවාදන ශාසනා ඒ වගේම උන්වහන්සේගේ සම්පූර්ණ මැදිහත් වීම මත ආධ්‍යාත්මික පත්තට වැඩි නඹරුවක් වෙනදට වඩා කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ විස්තර අපේ ස්වාමීන් වහන්සේත් පෞද්ගලික වැඩ කොමසා ජනරාල්තුමත් කියයි. එක විශේෂ වෙනසක් විදිහට අපි දකිනවා මේ විශේෂ වශයෙන්ම ගරු ඇමතිතුමා ගාමිණී ජයවික්‍රම ප්‍රණාමතුමා පටන් ගත්ත දවසේ ඉඳලා වැඩ බාරගත් දවසේ ඉඳන්ම කිව්වේ අපේ කෙරෙන වැඩසටහන් සියල්ලම ආධ්‍යාත්මික නැඹුරුවක් ඇතුව කරගෙන යමු කියලා. ඒ අතරින් වෙසක් උත්සවය තමයි රාජ්‍ය මැදිහත් වීම මත කරන ප්‍රධානම බෞද්ධ උත්සවය. අපි බෞද්ධයන් වෙසක් උත්සවය වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයක පහේම උත්සව කරනවා, වෙසක් කලාප කරනවා. හැබැයි රාජ්‍ය අනුග්‍රහය මත කරන ප්‍රධානම උත්සවය මේක. මෙවර වෙන වසරවලට වඩා විශේෂත්වයක් තියෙනවා. වෙසක් සමරන මාසේ මේ අවුරුද්දේ අප්‍රේල් 29 වෙනිදාටයි පොය ඉදලා තියෙන්නේ. ඒ වැත්තෙම සෑමදාම පොය තීරණය කරන විශේෂ කමිටුව තමයි මෙවරත් ඒ වෙසක් දිනය තීන්දුව කරලා තියෙන්නේ. ඒ අප්‍රේල් 29 හරියටම ඇවිල්ලා තියෙන්නේ. ඒ අය පවසන පරිදිම ඒ චන්ද්‍රයාගේ ගමන සූර්යාගේ ගමන ආශ්‍රිතව ඉතාම නිවැරදිව තීන්දුව කරපු දිනයක්. ඉතින් අපි අප්‍රේල් 29 කේන්ද්‍ර කරගෙන 29ට දවස් 3ක් මෙහායින් ඒ කියන්නේ 26 27 28 දවස් 3ක් එකතු කරලා ආපහු 29ට තව දවස් 3ක් එකතු කරලා ඒ කියන්නේ 30 මැයි පළවෙනිද මැයි දෙවෙනිද එකතු කරලා අප්‍රේල් 26 ඉඳලා මැයි 2 දක්වා වෙසක් සතිය බවට අතිගරු ජනාධිපතිතුමා ගානෙමෙත්ින් ප්‍රකාශයට පත් කළේ සතිය පුරාම විශේෂ වැඩසටහන් බිංගිරිය රජමහා විහාරයේ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැවසූ පරිදි දෙසැම්බර් ඉඳලම මේ වැඩසටහන් වෙසක් උත්සවයට අදාළ ආධ්‍යාත්මික වැඩසටහන් අපේ ස්වාමීන් වහන්සේ ඉටු කරන වැඩසටහන් ඉටු කරමින් පවතිනවා. අපි මේ අවස්ථාවේ ඉතාම සතුටින් කියන්න කැමැති ගරු ඇමතිතුමා අදහස් කර පරිදිම අපේ උරුදුම්බර කාශ්‍යප හාමුදුරුව අපිත් එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙලා අපිට අවශ්‍ය ආවාදන සවසන ලබා දෙමින් මේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වැඩසටහන ඉතාමත්ම සංවිධානාත්මක ඉතා හොඳින් කරගෙන යනවා. ඒක අපි සතුටට කාරණයක්. ඒ මොකද මේ යුගයේ හැටියට ඔබ දන්නවා, අපි කවුරුත් දන්නවා, මාධ්‍යයට සම්බන්ධව ඔයගොල්ලෝ වැඩිපුරම දන්නවා, මාධ්‍ය වලින් අපිට අසන්න ලැබෙන කාරණා මේ රටේ දරු පරපුරට අපි කොච්චර දේවල් කියලා දුන්නත් අපි හාමුදුරු බණ දේශනා කරත් හැමදාම අපිට දකින්න අහන්න ලැබෙන්නේ නරක දේවල්. ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් මේවා හැමදාම අලුත් වෙමින් වැඩි වෙමින් අපිට අසන්නට ලැබෙනවා, දකින්න ලැබෙන පත්තරවල. ඉතින් අපි හිතනවා අපි කවුරුත් ඒක පිළිගන්නවා මං හිතන්නේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වැඩසටහන් වලින් තමයි මේ සිතුවිලි හදලා මේවා අවම කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි අමාත්‍යංශ විදිහට දකිනවා බුද්ධ ධර්මය තුළ මෙලෝ ජීවිතයේ පරලෝ ජීවිතය යන දෙකටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණා අපිට උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් මේ ආධ්‍යාත්මික වැඩසටහන් තුළින් ශික්ෂණයක් ලබන ජනතාව රටේ ආර්ථික සංවර්ධනයටත් හේතු වෙයි. රටේ කොච්චර අපි උගත් වුණත් අපි කොච්චර ඉහළ රැකියා කරත් මං හිතන්නේ ආධ්‍යාත්මික පැත්තෙන් අපිට ශික්ෂණයක් නැත්තම් ඕගෙන් සේවයක් හරියට ඉටු වෙන්නේ. රජයේ සේවය පිළිබඳ මෙතුමා කියයි, රජයේ සේවකයා පිළිබඳ අපි රාජ්‍ය සේවය සහ බුද්ධාම පිළිබඳ මේ වැඩසටහන් ඉස්සරහට තියෙනවා. රජයේ සේවකයා වුණත් හරියට වැඩ කරන්න, අවංකව වැඩ කරන්න, දූෂණයෙන් වංචාවෙන් අල්ලසින්තොර වැඩ කරන්න
ඔහුගේ හිතේ ශික්ෂණයක් තියෙනවා. ඒ සඳහා ඔහුට ආධ්‍යාත්මික නැඹුරුව තියෙනවා. එහෙනම් අපි විශ්වාස කරනවා මේ තුලින් තිරසර සංවර්ධනය සඳහා ලොකු හේතුවක් වෙනවා මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල. එහෙනම් අපි වෙසක් උත්සවය වඩා වෙනස්කමකින් යුතුව ඉටු කරමු. ඒ පිළිබඳ වඩාත් විස්තර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් කොමසාරිස්තුමා දන්නම් ලබයි. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ ගරු ලේකම්තුමන්ට. ඔබතුමා ඉතාම මේ වටිනා කාරණා කිහිපයක් කිව්වේ. තමයි කොතරම් දුරට රාජ්‍ය සේවකයෙකුට නෙවෙයි, ළමයින්ට පමණක් නෙවෙයි, තරුණයන් පමණක් නෙවෙයි, මේ මුළුමහත් සියලුම ජනතාවට කොතරම් දුරට මේ ආධ්‍යාත්මය කියන එක වටිනවයිද කියන කාරණය. විශේෂයෙන්ම අපේ හැමදෙරනේ උදාහරණයක් විදිහට මම සාමාන්‍යයෙන් මේ ප්‍රවෘත්ති බලන්නෙම නැහැ. අනිත් මාධ්‍ය නාලිකාවල විකාශ වෙන වෙලාවක් නැහැ සහ මේ එහෙම බලන්න පෙළඹිලාම නැහැ. ඉතින් මම මොහොතක දිනක මේ ප්‍රවෘත්ති විකාශයක් බලනකොට අපේ හැමදෙරනේ දැන් අපේ හැමදෙර අර අපි තියෙන කාලගුණය පිළිබඳව වෙනම කොටසක යනවා. ඒ වගේම ආර්ථික පුවත් පිළිබඳව වෙනම කොටසක වෙනම කොටසක් විදිහට විකාශ වෙනවා. ඊට අමතරව දේශීය විදේශීය පුවත් ක්‍රීඩා පුවත් විදිහට මේ කොටස් වලට බෙදාගෙන මේ ප්‍රවෘත්ති කටයුතු කරන්නේ. අපේ හැමතුරු මම දැක්කා මේ ළඟදී නම් කරලා විතරයි නැත්තේ, නමුත් අර අපරාධ කොටස කියන වගේ මිනීමරුම් අතවර දූෂණ මේ සියල්ලම එක දිගට එක කොටසක් විදිහට විකාශ වෙනවා. එතකොට අපේ හැමතුරු අර නාමිකව සඳහන් කළේ නැහැ මේ අද රටේ මේ සිද්ධ වෙච්ච අපරාධ පිළිබඳවයි මේ කියන එක නොකිය අර සියල්ලම එක දිගට ප්ලේ වෙනවා. එහෙම නැත්නම් විකාශය වෙනවා විනාඩි 5ක් විතර කාල පරාසය තුළ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් ගරුලේකම්තුමනි කොතරම් දුරට මේ සමාජයේ දූෂණය වෙලාද, දූෂණය වෙමින් පවතිනවාද කියන කාරණේ. ඉතින් එහෙම වකවානුවක රාජ්‍ය ආයතනයක් විදිහට රජයක් විදිහට මේ ගත්ත ප්‍රයත්නයට අපි බෙහෙවින්ම කෘතගුණ දැක්විය යුතුයි. ඒ පිළිබඳව සිහිපත් කළ යුතුමයි. බෞද්ධ මාධ්‍ය ආයතනය කියන නිරන්තරයෙන්ම ඒ වෙනුවෙන් කැපවෙමින් ඒ වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන මාධ්‍ය ආයතනයක්. ඒ නිසා මේ බැඳීමත් එක්ක අපි හිතන ඔබතුමන්ලගේ මේ සිතේ හටගත්තා වූ මේ පැලය මහා වෘක්ෂයක් බවට අනාගතයේ රෝපණය කරන්නට අපට හැකියාව ලැබේවි. ඉතින් ඒ වෘක්ෂය රෝපණය කරනකොට තවත් ඒ වෘක්ෂයේ ශාඛාවක් වෙත යොමු වෙන්නටයි මම සූදානම් වන්නේ අපේ ගෞරවනීය කොමසාරිස්තුමා වෙත. කොමසාරිස්තුමනි, ඔබතුමාට ලොකු වගකීමක් තියෙනවානේ මේ වැඩසටහන් ක්‍රියාත්මක කරනකොට. දැන් අපි වෙනදා දකින්නට වඩා පුරෝගාමී වූ පූර්ව වැඩසටහන් මාලාවක් සකස් කරලා තිබෙනවා. අපි මේ සාකච්ඡාවලදී කිහිප වතාවක්ම ඔබතුමා සමග සම්බන්ධ වෙච්ච නිසා අපිට දැනගන්නට ලැබුණා සහ අපි දැනුවත් ඒ පිළිබඳව ඉතාම පිළිවෙලට සැකසුණු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉතාම පිළිවෙලට සැකසුණු වැඩසටහන් මාලාවක් සකස් කරලා තිබෙනවා. කොහොමද මේ වැඩසටහන් ටික පූර්වෙන් සකස් කරලා මේ විදිහට අර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කිව්වා දෙසැම්බර් මාසය ඉඳලා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ. ඉතින් ඔබතුමාට ආරාධනා කරන මේ පිළිවෙත යම් සඳහන් කිරීමක් කරන්න. මම ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙනවා බෞද්ධ නාලිකාවට අපට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සහ මේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බෞද්ධ නාලිකාවේ නිල අනුග්‍රහයක් ඇතුව මේ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් මාලාව දියත් කරන්නට ලැබීම සම්බන්ධයෙන්. ඒ වගේම අපි මම ඇත්තටම සතුටු වෙන්නට ඕන අපට මේ වැඩසටහන දියත් කරන්නට ආරම්භයේ සකස් වෙන්නේ මේ වර්ෂයේදී. මේ වර්ෂයේ දෙසැම්බර් මාසයේ ඉඳලම අපි මේ ගැන සාකච්ඡා කරන්නේ. ඇයි අපි මේ වෙසක් උත්සවය මේ විදිහට සකස් කරන්නේ කියන කාරණය ගැන අපේ අවධානය යොමු වීම වැදගත්. මොකද වෙසක් කිව්වම අපේ කාගෙත් මතකයට එන්නේ වෙසක් තොරන්, ඒ වගේම දන්සැල්, වෙනත් සංස්කෘතිකම මුහුණුවරක් ගත්ත වැඩසටහන් මාලාවක්. සිල් සමාදන් වීම, භාවනා කිරීම වගේ දේවල් තියෙනවා තමයි. ඒවට සහභාගී වෙන පිරිසක් ඉන්නවා. පොදුවේ ගත්තම වෙසක් කියවම ඔය ආකල්ප තමයි බොහෝ දෙනා තුළ තියෙන්නේ. එතකොට සංස්කෘතියක් තුළ ආගමික සංස්කෘතියක් තියෙන එක වැදගත්. නමුත් අපි බුදුන් වහන්සේගේ තෙමඟුල තමයි අපි මේ සමරන්නේ. එතකොට බුදුන් වහන්සේගේ තෙමඟුල සමරන මේ වෙසක් දවසේදී කරන සමහර දේවල් දිහා බැලුවම සමහරලට අපි දැකලා තියෙනවා වෙසක් තොරණ ඉතාම වැදගත්. නමුත් වෙසක් තොරණ ප්‍රදර්ශනය කරද්දී ඒකට සමගාමීව තවත් වැඩසටහන් කරනවා. උදාහරණයක් ඇටට මාර්ක ලිඳ, ඊළඟට කානිවල් එක, තව ට්‍රැක්ටරය යනවා බඩ උඩින්, ඔය වගේ දේවල් අපි දැකලා තියෙනවා. ත්‍රාසජනක ක්‍රීඩාවල් මේ බුදුන් වහන්සේගේ තෙමාංගුලද අපි සමරන්නේ කියලා ප්‍රශ්නේ අපිට නැවත ඇහුවම
මේ විදිහටද බුදුන් වහන්සේගේ තෙමවලද අප සමරන්නේ? මේවන් ප්‍රශ්න අපිට මතුවෙනවා. ඒ නිසා මේ තුල තියෙන අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේත් ලේකම්තුමත් මතක් කරා වගේ මේ තියෙන අපේ ආධ්‍යාත්මික පරිහානියේ පැතිකඩක් මේ පේන්නේ. සංස්කෘතිකමය වශයෙන් අපිට ආගමික මුහුණුවරක් ගත්ත ජන සංස්කෘතියක් අපිට තියෙන ගමන් අපි සතුට වෙන්නට ඕන. එහෙම සංස්කෘතියක් අපිට අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ සංස්කෘතිය තුල තියෙන කිසිම අර්ථ ශූන්‍ය දෙයක්. ආගමික මුහුණුවරක් තියෙන එක වැදගත්. නමුත් අපි මේ කරන්නේ ඊට වඩා ආධ්‍යාත්මික මුහුණුවරකින් ආධ්‍යාත්මික ගැඹුරක් සහිත සංස්කෘතිකමය වටපිටාවක් අපිට හැදුනොත් අපි මං හිතන්නේ හොඳ පෞරුෂයක් තියෙන මිනිස් කොටසක් බවට පත් වෙයි. මේ අරමුණින් තමයි අපි මේ වැඩසටහන සකස් කරන්නේ. එතකොට අපි මෙතන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වෙනවා. එකක් නෙමෙයි. ප්‍රතිවීක්ෂා කියන්නේ එක වැඩසටහනක්. ආධ්‍යාත්මික සංවර්ධන භාවනාමය වැඩසටහන් මාලාව තමයි අපි ඒ නමින් හැඳින්වුවේ. ඒ ගැන අපි නායක හඳුරුණ වහන්සේ පැහැදිලි කිරීම කරයි. ඊට සමගාමීව අපි තව වැඩසටහන ගන්නාවක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි අපි මෙතනදී ගරු ඇමතුමත් ශාසන ආරක්ෂක මණ්ඩලයත් අපි සාකච්ඡා කළ මේ වැඩසටහන සකස් කරේ විහාරස්ථානය ගමේ පන්සල ගමේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය කරන අරමුණින්. එතකොට ගමේ පන්සල වටා තමයි මේ සියලු වැඩසටහන් දියත් වෙන්නේ. එතනදී අපි බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය හුදෙක් ආගමක් පමණක් නොවේ. එය මුළුමහත් ජීවිතයේම ගොඩනගන දර්ශනයක් බව තීරුම් කරගෙන දෙමින් මේ වැඩසටහන් සකස් කරලා තියෙන්නේ. ඒ අනුව අපි විවිධ මාතෘකා ඔස්සේ මේ වැඩසටහන් සකස් කළා. එතකොට විසක් සතිය තුලදී අපි 26 වෙනිදා ඉඳලා මාර්තු මේ මාසයේ දෙවෙනිදා දක්වා විසක් සතිය ක්‍රියාත්මක වෙනවා. මේ විසක් සතිය පුරාම වැඩසටහන් මේ විදිහට මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩසටහන් අපි ජනවාරි මාසයේ ඉඳලා අප්‍රේල් මාසයේ මේ මාසයේ දෙවෙනිදා දක්වාම ක්‍රියාත්මක වෙනවා. ඉන්නේ හාටත් යන්නට ඉඩ තියෙනවා. මේ වැඩසටහන් වලදී අපි මූලික වශයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා බුදුදහම කොහොමද යොදාගන්නේ, අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක වැදගත්කම ගැන අපි කතා කරනවා. මොකද අපේ ආහාර රටාවේ පරිහානිය අද මිනිස්සු ගත්තම ආරෝග්‍ය පරමාලාභා කියන ගාථා පාඩේ අපි කිව්වට මිනිස්සු ආරෝග්‍ය සම්පන්න නැහැ. මිනිස්සු හැම වෙලාවෙම රෝගීන් බවට පත් වෙලා කැම ගන්න ආහාරයට ගන්න දේවල්ද අද මිනිස්සු වියදම් කරන වගේ භාගයකට වඩා වියදම් කරන්නේ තමන්ගේ ලෙඩ දුක් වලට. අද විශාල ප්‍රශ්න ගොඩක් මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් දැන්ට ක්‍රියාත්මක කරනවා. විශාල පිරිසක් අපි සහභාගී වෙනවා මේ වැඩසටහන් වලට. මේ වෙලාවේදී මතක් කරන්නට ඕන ලංකාවේ ස්වේච්ඡා සංවිධානයක් හැටියට හෙළසුවේ සංවිධානය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ජනාධිපති කාර්යාලයේ ආහාර නිෂ්පාදන මත් මේ වසවිස වලින් තොර ආහාර නිෂ්පාදන ආයතන ඒ සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. එතුමන්ලා ජනතාව දැනුවත් කිරීම වැඩසටහන් මේ වෙන විට මුළු දිස්ත්‍රික්ක පුරාම ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩල 36ක් පුරාම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි තව වැඩසටහනක් හඳුන්වලා දෙනවා පරිසරය හා බුදුදහම කියලා. තිරසර පරිසරයක්. පරිසරයට ආදරය කරන මිනිස්සු කොටසක් අපි වී කරන්නට ඕන. මිනිස්සු අද පරිසරයට ආදරේ නැහැ. එතකොට මේ පරිසරයට ආදරේ නැති බව ඉතාම පැහැදිලි. ඒ ගැන උදාහරණ මා මෙතන කතා කරන්න කාලය ගන්න මේ ආරම්භ වෙලාවේදී ඒ ගැන දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම අපි ආර්ථිකය සමාජ සංවර්ධනය සඳහා බුදුදහම කොහොමද අපේ ජීවිතේ ගොඩනගා ගන්න ආර්ථිකය ගොඩනගා ගන්න බුදුන් වහන්සේගේ දේශනාවන් උපයෝගී කරගන්නේ ප්‍රායෝගිකව. අද වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අපි දේශන පැවැත්වුවට මේ දේශනවල සඳහන් කරුණු ජීවිතයට එකතු කරගෙන ජීවිතය අර්ථවත් කරන ප්‍රායෝගික හුරුවක් ලබාගෙන නැහැ. ඒ නිසා අපි මේ වැඩසටහන දියත් කරගෙන යනවා. ඒත් එක්කම මෙතුමා සඳහන් කළා වෘත්තිකය සහ බුදුදහම කියලා අපි හඳුන්වලා දෙනවා වැඩසටහන. ඒකත් වඩා යහපත් වෘත්තිකයෙන් පිරිසක් කොහොමද හදන්නේ? රාජ්‍ය සේවය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශ වෙන්න පුළුවන්, සේවාලාභී කෙනෙකුට කොහොමද අපි සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්ත කෙනෙක් හැටියට මෛත්‍රිය කරුණාව වගේ දේවල් වලින් පෝෂණය වුණ කෙනෙක් හැටියට අපි කොහොමද සේවාවන් සපයන්නේ? ඒ කියන කාරණා ගැන දැනුවත් කිරීම පුහුණුව ලබා දීම තමයි මෙතෙන්දී කරන්නේ. ඒත් එක්කම අපි තව වැඩසටහන් කරනවා සංස්කෘතිය කලාව සහ බුදුදහම. මේකත් වැදගත්. මොකද අපි මාධ්‍ය හරහා අපි දකිනවා ඇත්තටම අපිට හරිම කනගාටුයි මේ රටේ ඉතාමත්ම වටිනා කලාවක් සංස්කෘතියක් උරුමයක් තිබුණ රටක තමයි අපි ජීවත් වෙන්නේ. එහෙම සංස්කෘතික උරුමයක් තිබුණට අද අපි දකින්නේ
විදේශ රටවල් වලින් ගෙනාව ඉතාමත්ම පහත් ගණයේ චිත්‍රපටි දකිමින් ඒවා තම ඒවා තුළ තියෙන චරිත තමන්ගේ චරිත බවට පත් කරගන්නවා. එතන මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ නිසා අපි ඒක ගැඹුරින් සාකච්ඡා කරනවා විවිධ තල වල කණ්ඩායම් එක. මෙහිදී අපි ඉලක්කගත කණ්ඩායම තමයි දහම් පාසල් දරුවා, ඒ වගේම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් උන්වහන්සේලා මේ තින්දී විශාල කාර්යභාරයක් කරනවා. දහම් පාසල් දරුවන්, එයාගේ දෙමාපියන්, ගුරුවරුන් සහ වටපිටාව ඉන්න අනිත් සියලු දෙනා මේ එකතු කරගෙන තමයි අපි මේ ගමන යන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ අපි හාමුදුරුවෝ කිව්වාගේ ප්‍රඥාවන්ත ශ්‍රද්ධාවන්ත පිරිසක් හැටියට වෙසක් දිනය සමරනවා දැකීම. ඒක තමයි අපේ අරමුණ. මේ පරමාර්ථයෙන් අපි සකස් කළ තියෙන වැඩසටහනක් තියෙනවා. ඇත්තටම එක විශාල වැඩසටහනක්. මේකේ එක කොට්ටාසයක වැඩසටහන 32ක් විතර වගේ ක්‍රියාත්මක වෙනවා. එහෙන් බැලුවම කොට්ටාස මුළු දිස්ත්‍රික්කේ පුරාම විශාල වැඩසටහන් සමුදායක් ක්‍රියාත්මක වෙනවා. අපේ වැඩසටහනේ පරමාර්ථයම සංවර්ධනයේ තිරසර අරමුණු සාක්ෂාත් කරනුවස් ගමේ පන්සල ආධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් කරමින් ප්‍රඥාවන්ත බොදුණුවන්ගෙන් යුතු බෝසත් සමාජයක්. ඒක තමයි අපේ උතුම් පරමාර්ථය. ඒ පරමාර්ථය ඔස්සේ යන්නට අපි මං හිතන්නේ මේ වැඩසටහන උපයෝගී කරගන්න පුළුවන් වෙයි. විශේෂයෙන් අපි මෙතනදී අපේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ එකක් ප්‍රතිවීක්ෂා වැඩසටහන, අනිත් එක කල්යාණ මිත්‍ර සංසද. දහම් පාසල් දරුවෝ කල්යාණ මිත්‍රයින් බවට පත් කරන්නට ඕන. ඒ අයගේ හරහා අපි රටට වැඩදායක නායකත්වයක්, අමද්‍රව්‍ය වලින් තොර, සාර ධර්ම වලින් සපිරුණ හොඳ නායකත්ව කුසලතාවයන්ගෙන් හෙබි නායකින් පිරිසක් දහම් පාසලෙන් පන්සලෙන් ගොඩනගනවා. එතකොට පන්සල තමයි රටේ අනාගත නායකත්වයේ අංකුර බිහි කරන්නේ. එහෙම එකක් තමයි අපි මේ කල්යාණ මිත්‍ර සංසදයෙන් බලාපොරොත්තු වෙන්නේ. දරුවෝ අතරේ මේ මාතෘකා සාකච්ඡා වෙන්නට ඕන. මද්‍රව්‍ය වල භාවිතයේ වැරද්ද ගැන දරුවෝම කතා කරන්නට ඕන. ඒ අයම තමන්ගේ යාළුවන්ට උපකාරී වෙන්න ඕන එකින් මිදෙන්න. ඒ සඳහා වැඩසටහන් දියත් වෙනවා. මම හිතන්නේ අපි ඉදිරියට සාකච්ඡා කරමු. මේක තමයි අපි සමස්ත වැඩසටහන ක්‍රියාත්මක වෙන. විශේෂයෙන්ම අපේ හාමුදුරනේ සැබවින්ම එදා හෙළදිව නායකයෝ රජවරු බිහි කරේ පන්සලෙන්නේ. ඉතින් පන්සලත් එක්ක ගොඩනැගිච්ච ආධ්‍යාත්මයත් එක්ක තමයි මේ මහා දාගබ් වැව් ඉදි කරපු රජවරු බිහි වුණේ. ඉතින් ඉදිරියේදීත් අපට එවන් වූ කාලපරස්සයක් තුළ ඉතාම වටිනා කියන බොදුකමට ලැදී බොදුකමින් සහ බෞද්ධ ආධ්‍යාත්මිකත්වයෙන් හෙබි නායකයන් බිහි කරගන්නට මේ වැඩපිළිවෙල මහත් ආලෝකයක් බවට ශක්තියක් බවට පරිවර්තනය වේවි කියලා අපි විශ්වාස කරනවා. අපේ හාමුදුරුවෝ අපවත් වී වදාළ අතිපූජනීය අපේ මඩිහේ මහානායක හාමුදුරුවෝ කියපු දෙයක් තමයි මිනිසා හදා රට හදමු කියන කාරණය. අපි පාසල් යන අවධියේදී අපිට ওই චින්තනය එතරම් දුරට සමීප නැහැ, මතක නැහැ. නමුත් අපි කරන දේ තමයි සමහර විවාද තරගවල අපේ හාමුදුරුවෝ එක පැත්තක රට ඇඳලා අනිත් පැත්තේ මිනිස්සෙක් හදලා ඕක කෑරිවල ටිරනවා. ඒකල අපි කියනවා හදන්න ලේසි රටද මනුස්සයද කියන කාරණේ. කොහොම හරි මේ මනුස්සයා නිර්මාණය කරගත්තොත් රට නිකම්ම හැදෙනවා කියන එක තමයි අපි ඔය තරඟවලදී පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් එහෙම බලනකොට ඔබතුමාලා මේ ගත්ත වෑයම අපේ හාමුදුරුවෝ ඒ සඳහා ලබා දෙන අනුශාසකත්වය මේ මනුෂ්‍යයා හදලා මනුෂ්‍යයාගෙන් රට ගොඩනගමු කියන කාරණේ තමයි අපි ඒ කාරණේ සාක්ෂාත් කරගන්නට පූර්ණ මාධ්‍ය දායකත්වය ලබා දෙනවායි කියන කාරණය අතිපූජනීය දරණගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේත් එදා කී පරිදිම අපි ඒ කාර්ය ඒ ආකාරයෙන් මිශ්‍ර කරනවායි කියන කාරණය පොරොන්දු වෙනවා. අද දවසේදී අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටනේ මේ ආධ්‍යාත්මික කොටස භාරව තිබෙන්නේ. එහෙම නැත්නම් මෙහි හොඳම කොටසේ භාරකාරය ඔබ වහන්සේනේ. ඉතින් ඔබ වහන්සේට දැඩි අභියෝගයක් ඒ වගේම දැඩි වගකීමක් තිබෙනවා මේ කොටසේදී මේක ක්‍රියාත්මක කරන්න ඕන ආකාරය පිළිබඳව. ඔබ වහන්සේගේ ඉතාම පරීක්ෂාකාරී නුවණින් ඔබ වහන්සේ මේ වැඩසටහන් සකස් කරලා අපිට ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරා. මං හිතනවා අපේ සුපින්වත් උදවියත් මේ වැඩසටහන් කොයි ආකාරයෙන්ද සකස් වෙලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව දැනගත්තොත් තව තවත් මේ වැඩසටහනත් එක්ක සමීප වේවි කියන කාරණේ. ඔව්, ඒක කතා කරන්න පෙර ආතුව මම පොඩ්ඩක් පුංචි මතක් කිරීමක් කරන්න ඕන. අපේ කොමසාරිස් ජෙනරාල් තුමා දක්ව පදහස් පිළිබඳ ඔය කාරණා කිහිපයකට මේ වෙසක් උත්සවය බෙදලා තියෙනවා. ඒක ඇත්තටම මගේ සංකල්පයක් නෙවෙයි.
ඒක දැන් වසර මංහිතන්න අපේ කොමසාරිස්තුමා වසර දෙක තුනක වගේ කාලකින්දන්ද වගේ ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලා. නමුත් මේක මට දැන්වෙනිකං මේ ඉරිතල්ල තියෙන පොළොවකට මහා වැස්සක් කඩා වැටෙනවා වගේ කියලා. ඉතින් අහපු කාරණාවත් එක්ක මේක ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණොත් යම් විදිහකින් ලොකු උත්සාහයක් ගන්න මේක මම හිතන්නේ මේ හැමෝගේම අදහස තියෙන වෙසක් පුණ්‍යෝත්සවයත් එක්ක මේක ඉවර කරන්න නෙවෙයි. මම හිතන්නේ මේක අපේ සංකල්පයේ විය යුත්තේ එදා දවස වෙනකොටවත් මේක ආරම්භ කරන්න. එතකොට එතනින් දැන් දිගටම යන වැඩපිළිවෙලක් වෙන්න ඕනේ. ඒකින්ද මම ඒ හැම පැත්තකින්ම මම නිකන් උදාහරණයක් කියන්නම්. අපි දැන් අපේ කල්යාණ මහත්තයාට හොඳට තමන්ගේ අතීතයේ මතකයි පුංචි කාලේ මතකයි නේද? අපි ඔක්කොම හරියට අනුකරණය කරනවා පුංචි කාලේදී. මට පොඩි කාලෙම එක වෙලාවක හිතිච්ච දෙයක් තමයි මේ ඒ පොඩි කාලේ සමහර මේ ඔය ටෙලිනාට්‍යයෙන් බලනකොට ගිහිව ඉන්නකොට මේ සමහර හරි සංවේදී හරි සාධාරණ චරිත දැක්කහම හරි ලොකු ඒක සසර පුරුද්දක්ද දැන්නේ හරි ලොකු හැඟීමක් ඇති වෙනවා. මමත් මේ වගේ වෙන්න ඕනේ කියලා පුංචි මනසට ඒ වගේ අදහසක් ඇති වෙනවා. ඊළඟට අපේ වැඩිහිටිය අපිට ජාතක කතා වගේ කියලා දෙනකොට මමත් දැන් හැමදාම බෝධිසත්වයන් වහන්සේ එතන ඉන්න වීරයෙක් ඒ වගේ වෙන්න ඕනේ කියලා අදහස ඇති වෙනවා. ඉතින් ඇත්තට මේ දැන් මේ වෙනකොට පුංචි අදහස් කට් සමහර අයගේ ඇති වෙනවා මේ සංස්කෘතිය අයින් කරලා ආධ්‍යාත්මික පැත්තට එනවද කියලා. නමුත් මෙහි එක කොටසක් සම්පූර්ණයෙන් තියෙනවා කලාව සහ සංස්කෘතිය කියලා. ඉතින් මේ හැම එකක්ම ගත්තහම මිනිස්යාගේ ජීවිතය නිවන් දකින අරමුණේ යන කෙනා සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. ඒ වගේම එයාගේ සංකල්ප ඊටාම නිවැරදි වෙන්න ඕනේ. එයා මේ ඔක්කොමලා අනගාരികා වෙලාව ගෙවල් දොරවල් අතහැලා දාලා ගිහිල්ලා කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අද එහෙමත් පැත්තකුත් තියෙනවා සමහර වෙලාවට බලනකොට. ඉතින් මේ ඔක්කොම සමතුලිත කරන හැම දෙයක්ම සමතුලිත කරන වැඩපිළිවෙලක් කියන එක ඉතා පැහැදිලි. අසමතුලිත වෙන සමාජය සමතුලිත කරන්න ලොකු හේතුවක් වෙනවා මේක. ඉතින් ඒකෙන් මේකට ලොකු අභියෝගයක් තියෙනවා. මේක ක්‍රියාත්මක කරන්න ලේසි වෙන්නේ නැහැ. නමුත් මේක ක්‍රියාත්මක කළ යුතුම දෙයක්. ඒකෙන් කවුරුත් මම හිතන්නේ මේකට සහයෝගය ලබා දීලා හැමෝම එකතු වෙලා මේක ස්වේච්ඡාවෙන් කරන වැඩපිළිවෙලක් බවට අනාගතේ පත් වෙන්න ඕනේ. අපි රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් අපිට හැඟීමක් තියෙනවා නම්, ආගම වෙනුවෙන් හැඟීමක් තියෙනවා නම් මම හිතන්නේ මෙවැනි වැඩපිළිවෙලක් එක්ක අත්වල් බැඳ ගන්න ඕනේ. මේක රජයම කරන කම්ම බලා සිටිය යුතු නැහැ. අර කිව්වා වගේ මඩිහේ හාමුදුරුවෝ කියන්නේ මහා දැක්මක් තිබ්බ මහා ස්වාමීන් වහන්සේ නමක්. මේ ඇත්තටම ඉතින් මිනිහෙක් නැති රටක් මොකක්ද? මිනිහෙක් හැදෙන්නේ නැතුව රටක් හැදෙන්නේ. ඒ කියන්නේ සමාජයේ තියෙන කුඩාම ඒකකය තමයි මිනිස්සයා කියන්නේ. ඉතින් මිනිස්සයා ආදර්ශ සම්පන්න වුණොත් එක්කෙනෙක් තමන් තනියම මං ඉස්සර කියනවා කාටත් රටේ නායකත්වයන් වලට වෙලාවකට මේ සමහර අය දැඩි විවේචන දෝෂ දසන ඉදිරිපත් කරන වෙලාවකට මම කියනවා හරි ඔයාට ඒ නායකත්වයේ දෝෂ දකින්නවද? ඔබත් කොහේ හරි තැනක නායකයෙක්. gedara hari. අපි දෙන්නෙක් එකතු වෙනවා අපි දෙන්නෙක් එක්කෙනෙක් නායකයෙක්. අන්න ඒ නායකත්වය හරි ගස්ස ගන්න කිස්සෙලා. එතන ගැන අපි හිතන්නේ නැහැ. එතන හරි අසාධාරණ වෙලාවකට. ඉතින් මේ වගේ ඇත්තටම ජන ජීවිතය හිතා නිවැරදිව ගෙනියන්න මේ වැඩසටහන් ටික ක්‍රියාත්මක වුණොත් මම දැක්කා ලොකුම යහපතක් සිද්ධ වෙනවා. ඒකයි මම මේ කටයුත්තට අත තිබෙන්නේ. නමුත් මේ ඔක්කොගේම සාරය ආධ්‍යාත්මය. මේ ඔක්කොගේම හරය මේ ඔක්කොම තුල තියෙන්නේ ආධ්‍යාත්මය. ඒක අපේ කොමසාරිස්තුමා නිබන්ධව මාත් එක්ක සාකච්ඡා කරනකොට කියනවා හැමදෙරේ කොහොමද මේ වැඩසටහන් ටික මේ එහාට මෙහාට කරන්නේ? මේක ඇතුලේ ඔක්කොම තියෙන ආධ්‍යාත්මයනේ කියලා. ඉතින් ඒකත් එක්ක අපි මෙතුමන්ලාගේ උපදෙස් ඇතුව ඇතන උපදෙස් කියන්නේ මඟ පෙන්වීම, මේක සිද්ධ කරන යටින් යන සියලු යටිතල පහසුකම් සහ ක්‍රමවේදය අනුව අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් මේ වැඩසටහන දියත් කරා. එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සියලුම හඳුන්වාදීමේ වැඩසටහන් සිද්ධ කරලා අපි ඒ හැම මධ්‍යස්ථානයකම ප්‍රතිවේක්ෂා කමිටුවක් සකස් කරනවා. ඒ ප්‍රතිවේක්ෂා කමිටුව සකස් කරන්නේ මේ නිකන් ගිය ගමන් සභාපති ලේකම් පත් කළා නෙවෙයි. ඒවා සියලු සමාජික දත්තාරගෙන අපි දන්නවා මේ කල්යනා මහත්තය දැන් හැඟීමක් චේතනාවක් තියෙන මිනිස්සු තමයි වැඩ කරන්නේ. බලහත්කාරයෙන් වැඩ කරවන්න බෑ. අපේ හුඟා කමිටු වල සිද්ධ වෙලා තිබුණේ ඉස්සෙල්ලා කමිටුවපත් කරන පස්සේ කමිටු ඔහෙ තියෙනවා. ඒකින්ද අපි එකතු වෙලා තීරණය කරා මේ කමිටුව පිහිටවන්නේ වැඩ කරන ගමන්. මේ වැඩේ අපි
සිද්ධ කරගෙන යන ගමන් ගවේෂණය කරනවා විශේෂයෙන් මේ වෙලාවේ මම මතක් කරන ශාසන ආරක්ෂක බලමණ්ඩලය උන්වහන්සේලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවට අතර මේ සංකල්ප සංවර්ධනයේදීත් මම හිතන්නේ වෙසක් උත්සවයේ රාජ්‍ය වෙසක් උත්සවයක් බවට පත් කරන්න ඕන කියන එකත් අපේ වැලමිටියයි ගෞරවනීය වැලමිටියයි කුසලදම්ම ස්වාමීන් වහන්සේලාදී මහා ස්වාමීන් වහන්සේලා එක කාලෙකදී ඉදිරිපත් කරපු සංකල්පයකට අනුව මම දන්න හැටියට එහෙමයි ඒව උනේ. ඉතින් ශාසන ආරක්ෂක බලමණ්ඩලය අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ සහයෝගයත් එක්ක කුරුණෑගල දිස්ත්‍රික් මට්ටමින් අපි මේ ප්‍රත්‍යවේක්ෂා කමිටු පිහිටවීම වැඩේ කරගෙන යන ගමන් හැංගීම් බර මිනිස්සුන්ගෙන් මේ ප්‍රත්‍යවේක්ෂා කමිටුව සකස් කරනවා. සකස් කරාට පස්සේ ඒ ප්‍රත්‍යවේක්ෂා කමිටුව හරහා අධ්‍යාත්මික නායකත්වයක් ප්‍රාදේශීය වශයෙන් සකස් වෙනවා. ඒ බොහෝ විට පන්සල. මොකද මේකේ මම දැක්ක පුදුම එළවන අපි හිතෙන් දැඩි හැඟීමක් තියාගෙන හිටිය වැරදීමක් තියෙනවා සමාජයේ පන්සලයි ගම ඈත් වෙච්ච එක. පොහේ වැඩසටහනේදී පවා ගමේ මිනිස්සු පන්සලට ඒක රාසි වෙන්නේ නැති ස්වභාවයකට පත් වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකට බොහෝ සාධාරණ හේතු හැම පැත්තකින්ම තියෙන. ඒ අවස්ථාවලින් සමහර අය ප්‍රයෝජන ගන්නත් උත්සාහ කරා. ඉතින් ඒ ඔක්කොම නැවත සකස් කරන්න අපි තීරණය කරේ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ තියෙන ප්‍රත්‍යවේක්ෂා මධ්‍යස්ථානය කියන විහාරස්ථානයේ ආධ්‍යාත්මික නායකත්වය ඒ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ පුහුණු කරන්න. ඉතින් ඒ අනුව ඇත්තටම භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් මේ වෙනකොට භාවනා වැඩසටහන වල සම්බන්ධ වෙලා ඉතාම සාර්ථක අපි බලාපොරොත්තු වුණාට වැඩිය උන්වහන්සේලාගේ විශාල ප්‍රබෝධයක් ඒ විතරක් නෙවෙයි ධර්ම දැනුම. දැන් මම මේක කියවට කමනේ සමහර අය කල්පනා කරනවා මේ රටේ මිනිස්සු මේ පන්සලේ හාමුදුරුවෝ කියන්නේ මේ කිසිම ආධ්‍යාත්මික පැත්තකට නැති මේ නිකන් උන්වහන්සේලාගේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුත්ත කරපු වෙලාවේ ඒ කරපු ධර්ම සාකච්ඡා ඒ හැම දෙයකදීම අපිට තේරුණා ඉතා විශාල ආධ්‍යාත්මික හැකියාවක් ආධ්‍යාත්මික අවශ්‍යතාවයක් අධ්‍යාත්මය දියුණු කර ගැනීම සහ දැනුමක් තියෙන මහ වියත් ස්වාමීන් වහන්සේලා. නමුත් මේ උන්වහන්සේලා ඉතින් බොහෝ තමන්ගේ ජීවිතය අනිත් පැත්තට කැප කරලා ඉතින් ඒකත් හරහා ලොකු ප්‍රබෝධයක් ඇති කරගෙන අපිට අවශ්‍ය කරන්නේ අර විදිහට ප්‍රත්‍යවේක්ෂා කමිටුව හරහා පන්සලේ ආධ්‍යාත්මික නායකත්වය බෙදන්න. අපි පිට ඉඳන් ගිහිලා දේශනා කරන්න පුළුවන් ඒ පන්සලේ ගමේ තියෙන ගමේ ගෙවල් වල තියෙන ප්‍රශ්නය ඒ වැඩිහිටියන්ගේ තියෙන ප්‍රශ්න එතන තියෙන සමාජික ඒ කිසි දෙයක් පිටින් යන ස්වාමීන් වහන්සේට තේරුම් ගන්න බෑ. හරියටම ගම ගැන දන්නේ පන්සලේ හඳුරෝ. ඉතින් ඒකින්ද මේ තීරණ මම හිතන්නේ ක්‍රියාත්මක කරගත්තොත් අපේ රටේ අනාගතය තාම යහපත් වෙනවා. ඉතින් අධ්‍යාත්මික කටයුතු අපි කොටස් කිහිපයකට බෙදනවා. මම පසු ඒක සාකච්ඡා කරන්නම් තවත් මේ පිළිබඳ කතා කරන්න ඇති. ප්‍රත්‍යවේක්ෂා කමිටුව තමයි අපි මූලික කරගන්නේ. මූලික කරගෙන ඒ වැඩසටහන් දියත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කතාබහ මේ විදිහට ඉදිරියට රැගෙන යනකොට අපට කොතරම් දුරට සවිස්තරාත්මකව එහෙමත් නැත්නම් පැහැදිලි වැඩසටහනක් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කේන්ද්‍ර කරගෙනමින් සිද්ධ වෙනවද කියන කාරණය පිළිබඳව මනාව වැටහීමක් තිබෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි නිල මාධ්‍ය දායකත්වය ලබා දෙමින් මේ සුපිරිසිදු පිළිවෙලෙන් උපරිමයටම කියවපු මේ වැඩසටහනට දායකත්වය ලබා දෙන්නට කටයුතු කරන්නේ. ඉතින් අපි කතා කරේ මේ කොහොමද මේ රාජ්‍ය වෙසක් මහෝත්සවය යොදා ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සිද්ධ කෙරෙන බිංගිරිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිද්ධ වෙන මේ වැඩසටහන් මාලාව පිළිබඳව කතා කරේ. මීට අමතරව අපේ කැමති ගරු ලේකම්තුමාගෙන් දැනගන්නට කොහොමද මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් දීප ව්‍යාප්ත වැඩපිළිවෙල කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව දැනගන්නට කැමතියි. ඇත්තෙන්ම සෑම වර්ෂයකම පාහේ අපි සමස්ත ලංකා ශාසන රසමණ්ඩලයේ උපදේශ පරිදි බෞද්ධගඩොල් දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදේශ මාලාවක් යවනවා. මෙන්න මේ විදිහටයි වෙසක් සතිය වැඩ කටයුතු කරන්නේ. මේක තමයි වෙසක් වලට අපි අනුගමනය කරන තේමා පාඨය. ආදී වශයෙන් හැම අවුරුද්දෙම ටිකක් කල් ඇතුව ජනවාරි පෙබරවාරි මාස වෙනකොට අපි චක්‍රලේඛයන් නිකුත් කරනවා. ඒක මේ අවුරුද්දෙත් ඔද්දුගඩ කුමසාර ජනරාල්තුමා නිකුත් කරලා තිනවා. එහෙන් කියවෙන්නේ අපි වෙසක් සතියේ පළවෙනි දවසේ මොන වැඩසටහනක්ද. ඒක දීප ව්‍යාප්තම ලංකාවේම එකම විදිහ වැඩසටහනක්. අපි කියමු උදාහරණ වශයෙන් රෝහල් වලට ගිහිල්ලා රෝහල් වල පිරිසිදු කටයුතු කරලා රෝහල් වල ඉන්න ඒ ගිලනුන්ට උපස්ථාන කරලා රෝගීන්ට උපස්ථාන කරලා උදව් කරලා ඒ වගේ කටයුතු. ඊළඟට දෙවෙනි දවසේ කොහොමද? තුන්වෙනි දවසේ කොහොමද? විශේෂ වශයෙන්ම අපි පෝය දිනේ පිළිබඳ සෑම වර්ෂයකම කියන්නේ
වෙසක් පුරපසළොස්වක පෝය දිනය බෞද්ධයන් වන අපිට අතිශයින්ම වැදගත් දිනේ. ඒ දිනය අපි බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරලා ප්‍රතිපත්තිමය කාරණාවලට පමණක් තැන ලබා දෙමින් කටයුතු කරන්න තමයි අපි හැම වර්ෂෙම ඉල්ලන්නේ. සීල භාවනා වැඩසටහන් ආදී ප්‍රතිපත්තිමය කාරණා අපි දන්නවා. වෙසක් එකත් එක්ක බැඳී පවතින වෙනත් කාරණා, තොරන් තියෙනවා, වෙසක් පහන් කූඩු, ඒ වගේ දේවල්. ඒ වගේම බුදුනාට්‍ය, ඒ වගේ වැඩපිළිවෙල රාශියක් ඒ සතියේ කෙරෙනවා. හැබැයි ඒ චක්‍රලේඛවලින්, උපදෙස් වලින් අපි ඉල්ලා සිටිනවා වෙසක් පුර පසළොස්වක පෝය දිනය ප්‍රතිපත්තිමය කාරණාවලට පමණක් සීමා කරන්න. එහෙම නැත්නම් සමහරලාවට උදේවරුේ සිත සමාදන් වුණත් හවස්වරු වෙනකොට පන්සල් සමහරලාවට පාළු සභාවක් ගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රද්ධාවෙන් තොර කටයුතු වලට නිරත වෙන්න පුළුවන්. අපි උදාහරණ විදිහට හිතුවොත් දන්සලක් තිබුණත් සමහරලාට දන්සල් වලින් පස්සේ එදෙන සමහරලාට ඒ අය පොඩු විනෝද වෙන්න කාරණා හොයන තැනක් වෙන්න පුළුවන්. හැබැයි අපි සතුටින් කියන්න කැමතියි අපි පහුගිය වර්ෂ ගණනාවක මගේ මතකයේ හැටියට අපි 2010 විතර ඉල්ලුවා ඉල්ලීමක් බුද්ධ ශාසන මාත්‍යන් සභා බෞද්ධ කොඩිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව බෞද්ධ කොඩිය භාවිතා කරන්න එපා දන්සල් වල කටයුතු සඳහා කියලා. ඒක පළවෙනි අවුරුද්දේ 90%ක් දන්සල් සංවිධායක ඇහුවා. දෙවෙනි අවුරුද්දේ 100%ම අහලා දැන් බෞද්ධ කොඩිය භාවිතා කරන්න. ඒ දවස්වල බෞද්ධ කොඩිය බිම දාලා කරේවතාගෙන එහෙම කරගෙන බෞද්ධ කොඩිය ඒ සැරසිල්ලක් විදිහට ගත්තා. නමුත් දැන් කහ කොඩියකින් තමයි මිනිස්සු නවත්තන්නේ. ජනතාව නවත්තන්නත් ඒ දවසල යදාගත්තේ බෞද්ධ කොඩිය. නමුත් අපි උපදෙස් පිළිපැද්ද. අපි ඒ උපදෙස් අනුව අපි දැනුත් මේ බෞද්ධ කොඩිය කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා ප්‍රාදේශීය ලේකම් වරුන්ට කියනවා ග්‍රාම නිලධාරීන් ඒ වගේම ස්වාමින්වහන්සේලා සම්බන්ධ කරගෙන දන්සල් කටයුතු කරන්න. දන්සල් වල ඊට පස්සේ කටයුතු වලින් පස්සේ පුණ්‍යානුමෝදනා කරන්න ආමඳුරු සම්බන්ධ වෙනා වගේම මූලික කටයුතු වල ස්වාමින්වහන්සේ සම්බන්ධ කරගන්න. මුදල් ලබා ගැනීම ආදී දේවල් ඒ ස්වාමින්වහන්සේලාගේ ග්‍රාම නිලධාරීන් අනුදැනුම යටතේ ඉටු කරලා ඒ වාගේ ගිණුම් ලබා දීම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන්න. ඒ කියන්නේ ඒකත් ඉතාමත්ම හොඳින් අපේ බෞද්ධ ධර්මානුකූලව කිසිදු සතපහකවත් වංචාවක් නොකර හොරකම් නොකර පන්සිල් ආරක්ෂා කරමින් මේ කටයුතු කරන්න අවශ්‍ය විදියට උපදෙස් දීලා දෙනවා. ඒ විදියට අපි රජය මේ සම්බන්ධ වෙනවා. ඉතින් අපි මෙවර මේ වෙනසත් එක්ක මේ ආධ්‍යාත්මික රසහනට වැඩි අවධානයක් යොමු කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂ වශයෙන්ම ළමා පරපුර ඒ වගේම තරුණ පරපුර වගේම හැම දෙනාම ආධ්‍යාත්මික වශයෙන් මේ වැඩ කටයුතුට සම්බන්ධ වෙලා අපේ රටේ හොඳ සිතුවිලි වලින් සහිත ප්‍රිය වචන කතා කරන කිසිදු කෙනෙකුට කිසිදු කරදරයක් නොකරන වචනකින්වත් කාටවත් අවමන් නොකරන තමන්ගෙන් කිසිම කෙනෙකුට අයහපතක් නොවන ඉතාමත්ම සාරධර්ම වලින් යුතු සමාජය බිහි වෙයි කියලා අපි නිකන් අපි හිතමු මේ දවස්වල වෙන දේවල් ගැන. අපි ගමනක් යන ත්‍රිවිලර් වල යන ඒ රියදුරු මහත්තුරු දෙන්නෙක් ගත්තොත් සමානලට අපි දකින්න පාරදී ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි එක්කෙනෙක් වැරදු කරා අනෙක් එක්කෙනා නිවැරදි කරා. හැබැයි දෙන්නම නිවැරදි කරුවන් විදියට තමන්ගේ වචන පාවිච්චි කිරීම මහා දරුණු විදියට. අපේ වචන අපේ වචන පාවිච්චි කරද්දී අපි දන්නවා අපිට වචන වලින් අපේ වචන සමහරලාට පිහි තුඩක් වගේ සමහරලාට සැරයි. අපේ අයගේ සමහර අයගේ වචන අපිට කනට මීපැණිවක් කරන වගේ අපිට ඉතාමත්ම ප්‍රියජනක. එතකොට එකම අපේ කටින් මේ වගේ වචනේ පාවිච්චි කිරීමේදී අපි කොච්චර සංවර විය යුතුද කියලා අපිට හිතා ගන්න ඕනේ. ඉතින් එහෙම දේවල් මේ ශේස්ත්‍රයේ රජයේ සේවය වේවා, පාසලේ වේවා, ව්‍යාපාරික වේවා ඕනම ශේස්ත්‍රයක අපි ඉතාම සංවරව වචනේ පාවිච්චි කරනවා නම් අපේ රට මීට වඩා ඉතාම ලස්සන වේ. ඒ වගේම ආධ්‍යාත්මිකත්වයෙන් හොඳ සිතුවිලි සහිත සාධර්ම සහිත සමාජයක් නම් අපි ඉන්නේ මේ රට තවත් ලස්සන වේ. කාගෙන්වත් වරදක් සිදු නොවේ. ඒ වගේම සංවර්ධන කටයුතු වලට ඉතාමත් වැඩි දායකත්වයක් ලැබෙයි. රට ඉතාමත්ම ශස්ත්‍රීයක අපි බලාපොරොත්තු වෙන ඉතාම ලස්සන රටක් වේ. ඒ සඳහා අපිට කොච්චර කාලයක් ගියත් අපිට දරන්න පුළුවන් උත්සාහයන් හැම එකක්ම අපි අමාත්‍යාංශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අගමැතිතුමාගේ ඇමතිතුමාගේ නියෝජ්‍ය ඇමතිතුමාගේ ආදර්ශය සහිත මේ උපදෙස් සහිතව ඒ වගේම බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්තුමාගේ පූර්ණ කැපවීම මත ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය මත කටයුතු කරන්න සූදානම්. අපි කියන්න සතුටුයි ඇත්ත වශයෙන්ම රජයේ නිලධාරීන් කියන
පැත්තෙන් පැත්ත ගැන හිතන්නේ නැතුව අපේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අමාත්‍යාංශයේ නිලධාරීන් මේ සඳහා අපි දකිනවා. අපි දකිනවා 100% කියලා මම කියන්නේ එහෙම කවුරුත් මම කියන්නේ බොරුවක්. 100%ට 85%ට වැඩි සංඛ්‍යාවක් ඒ අය ඒගයගේ වැටපගෙන හරි දීමනාගෙන හිතන්නේ නැතුව මේ වැඩේට කැප වෙලා කටයුතු කරන එකත් අපි සතුටින් සිහිපත් කරන්න කැමතියි. මේ වේගකාරී ජීවන රටාව තුළ අපි ඇතම් විදිහට අවිවේකී ජීවන රටාවක් ගෙන යද්දී මේ ජීවන රටාවට ආධ්‍යාත්මය කොතරම් දුරට වටිනවාද කියන කාරණය පිළිබඳව බෞද්ධ මාධ්‍ය ජාලය නරඹන ඔබටම අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. නමුත් රජයක් විදිහට මැදිහත් වෙලා මේ වේගකාරී ජීවන රටාව තුළ අවිවේකී ඔබව තේරුම් අරගෙන ඔබව යහපත් කරන්නට ඔබෙන් ගොඩනගෙන ආ වූ රට යහපත් කරන්නට කොතරම් වෙහෙසක් දරනවාද කියන කාරණය අද දවසේ බොහොම ශාක්ති සහිතව ඔබට අප ඉදිරිපත් කළා. ඉතින් අපි නිරන්තරයෙන් සිහිපත් කරන්නේ මේ රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවයත් සමග මේ යන වැඩපිළිවෙල ඔබට පුළුවන් මාධ්‍ය ආයතනයක් විදිහට බෞද්ධ මාධ්‍ය ජාලය ඔස්සේ නරඹන්නට ඒ අත්දැකීම ලබා ගන්නටත් ඔබට ඉඩ අවකාශය තිබෙනවා. විශේෂයෙන්ම අපේ පූජනීය උළුදුඹර කාශ්‍යප ස්වාමීන් වහන්සේ මෙහෙවන මේ ආධ්‍යාත්මික වැඩසටහන් මාලාව අපි කොටස් වලට බෙදලා ඔබ වෙනුවෙන් විකාශය කරන්නට පැඳිලා ඉන්නවා. ඉතින් අපි නිරන්තරයෙන් සිහිපත් කරන්නේ ඔබට පුළුවන් මේ වැඩසටහන් එක්ක ආසු වෙන්නට ඔබට ඔබේ හිතේ හටගන්න මේ පිටවත හටගන්න යෝජනා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නේද අපේ හැමදෙරුනි. මම හිතනවා එතකොට තවදුරටත් මේ වැඩසටහන් ඉදිරියට කරගෙන යන්නට අපට ඒ වගේම අපේ රාජ්‍යයේ රජයේ බැඳිලා ඉන්නවා මේ සම්බන්ධ විශේෂයෙන්ම බුදුසසන අමාත්‍යංශ සහ අපේ කොමසාරිස්තුමා මේ වැඩපිළිවෙලත් එක්ක නිරන්තරයෙන් සිටින නිසා අපිට පුළුවන් ඔබේ අදහස් සහ යෝජනාත් ඍජුවම මේ අපේ ආදරණීය නිලධාරීන් දෙදෙනාට ලබා දෙන්නට. ඉතින් මේ විදිහට මේ යන ගමන අතර වාරයේදී බොහෝමයක් වැඩ රාජකාරී තියෙන්නේ අපේ කොමසාරිස්තුමාට. ඉතින් රටේ මේ තනතුර තියෙන ඔබතුමාට විතරනේ. ඒ නිසා රටේම මේ පිළිබඳව ගැටලු සහ මේ පිළිබඳව යෝජනා ඔබතුමාට තමයි ඉදිරිපත් වෙන්නේ. මේ අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවයේ මේ කටයුතු වල අපට අද දවසේ සාකච්ඡා කරන්න බැරි වෙච්ච මොන හරි කොටසක් තියෙනවා නම් ඒ කොටස වෙනුවෙන් ඔබතුමාට මේ කාලය අපි වෙන් කළ දෙනවා. කොහොමසති මම හිතන්නේ අපිට ගොඩක් වැඩ තියෙනවා කරන්න. මේ අපි ආරම්භ කරපු මේ හඳුනා දීමට වඩා ගොඩක් දේවල් අපි පසුතලයේ දැන් සකස් කරලා තියෙනවා. එතනදී මතක් කරන්නට ඕන මේ අත්හදා බැලීම ඇත්තටම අපි කරේ පසුගිය වර්ෂයේදී කෑගල දිස්ත්‍රික්කයේ වැඩසටහනේදී ජාත්‍යන්තර වෙසක් උත්සවය අපි සැමරුවා ලංකාවේ ඊට සමගාමීව වෙසක් උත්සවය පවත්වද්දී අපි මේ අත්හදා බැලීම කරා. ඉතාමත්ම සාර්ථක වැඩසටහනක් අපි හැටියටයි ඒක දකින්නේ. ඒක තවත් පුළුල් කරන්න මේවර අපිට හැකියාව ලැබුණා. මේ වැඩසටහනේදී පසුගිය වැඩසටහනේදී අපි 2500කට ආසන්න සංඛ්‍යාවක් අලුතින් පැවිදිභාවයට සාමණේර භික්ෂුන් වහන්සේලා බවට පත් වුණා. රුවන්වැලිසෑය ළඟ අපි උත්සවාකාරින් පැවැත්වුවා. ඊට අමතරව ලංකාව පුරාම විවිධ ස්ථානවලදී මයංගනය ආදි වශයෙන් විවිධ ස්ථානවලදී පැවිදි කිරීම සිදු කෙරුණා. 2500කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා ඉන්නවා. එතකොට අපි මේවර ඒ වැඩසටහනම තව ඉදිරියට ගෙනියනවා. සියය බැගින් කණ්ඩායම් සම්බන්ධ කරගෙන අපි උන්වහන්සේලා පුහුණු කිරීම සාමණේර භික්ෂුන් වහන්සේ නමක් හැටියට දින 10 බැගින් වෙන් කරගෙන අපි පුහුණු වැඩසටහන් පවත්වන කටයුතු දැනට කරගෙන යනවා. ඒ වැඩසටහනේදී අපිට ලොකු දායකත්වයක් ලබා දෙනවා කොළොන්නාවි සුමංගල නායක හඳුරන වහන්සේ. උන්වහන්සේගේ විහාරස්ථානයේදී උන්වහන්සේගේ විහාරස්ථානයේ දායක සභාව ලොකු කැපවීමක් කරන අපේ හාමුදුරුවෝ වගේම අපට ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒ කටයුතු කරගෙන යනවා. දැනට කණ්ඩායම් දෙකක් අපි පුහුණු කටයුතු අවසන් කරලා තියෙනවා. ඊට අමතරව භික්ෂු ආකල්ප ප්‍රවර්ධනය කියලා තව වැඩසටහනක් අපි පටන් ගන්නවා. ඒක කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේවර වැඩසටහන වාරිපොල පිරිවෙනේ පටන් ගෙනෙනවා. අපේ ඉලක්කය තමයි අපේ දරුවන් වගේම දෙමාපියන් වගේම ඒකට බලපෑම් කළ හැකි තීරණාත්මක කණ්ඩායම් භික්ෂු උන්වහන්සේලා දහම්පාසල් ගුරුවරු. ඒ අය තමයි අපේ ඉලක්කගත කණ්ඩායම. මොකද උන්වහන්සේලා හරහා දහම්පාසල් ගුරුවරු හරහා තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ කියන වෙනස ඇති කරන්න. ඒතර උන්වහන්සේලාගේ දායකත්වය නොමදව ලබා ගන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේලා දැනුවත් මේ වැඩසටහන සමග ඒකාත්මික වුණොත් විතරයි. ඉතින් ඒ අනුව තමයි අපි මං හිතන්නේ අපේ ප්‍රතිවීක්ෂා වැඩසටහනේදී අපි හාමුදුරුවෝ
49ක් පමණ සංඛ්‍යාවක් උන්වහන්සේලා වැඩම කරලා මෙතන පුහුණු කටයුතු පුහුණු කරුවන් හැටියට උන්වහන්සේලා සම්බන්ධ වුණා. දහම්පාසල් ගුරු පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ. සියලුම දහම්පාසල් ගුරුවරු ඉතාමත්ම හොඳ ගුරුවරු පවට, කියන්නේ දහම් අධ්‍යාපනය ලබා දීම පමණක් නොවේ, දහමට අනුව හැඩ ගැහුණු බෝසත් දරුවේ බුදුන් වහන්සේ ගන්නපු දහම් ඉගැන්වීම් අනුව හැඩ ගැසීම, හුරු කිරීම, ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ හුරුව ලබා දීම සමයි අපි දහම්පාසල් ගුරුවරයගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ඒ අයට අවශ්‍ය කරන මනෝවිද්‍යාත්මකව කොහොමද දරුවා හැඩ ගැස්වන්නේ, එයාව ඒ සඳහා පොළඹවන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධව මේ වැඩසටහනේදී දැනුවත් කරනවා. ඒත් එක්කම අපි තව වැඩසටහනක් කරනවා. විහාරස්ථාන ආශ්‍රිතව ගොඩක් ගැටලු තියෙනවා, විවිධ ගැටලු. ඉඩම් ආශ්‍රිතවද පන්සල සම්බන්ධ නොයෙක් ගැටලු තියෙනවා, සහ ශාසනික වශයෙන් නොයෙක් ගැටලු තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දෙපාර්තමේන්තුව අමාත්‍යංශයත් එක්ක ඒකාබද්ධව ජංගම සේවා වැඩසටහනක් මුළු දිස්ත්‍රික්කේ පුරාම ක්‍රියාත්මක කරනවා. අපේ සේවාවන් ඉතා කඩිනමින් ඒ දා දවසේදී ලබා දෙන්න. ඊට සමගාමීව දිස්ත්‍රික්කේ මේ වන විට තමන්ගේ ජීවිතයේ විශාල කැපවීමක් කරන අපේ හාමුදුරන් වහන්සේලා අතරින් වියත්, ඒ වගේම වයෝවෘද්ධ තපෝවෘද්ධ ගානක හාමුදුරන් වහන්සේලාට උපහාර පිදීමේ උත්සවයේ වැඩපිළිවෙලකුත් මේකට සමගාමීව කරනවා. මොකද උන්වහන්සේලාගේ ඒ ශාසනික මෙහෙවර නිසා තමයි අද අපි මේ දේවල් ඔක්කොම කතා කරන්නේ. භික්ෂුන් වහන්සේලා මේ කරන කැපවීම අපි කාටවත් කරන්නට බෑ. උන්වහන්සේලා පෞද්ගලික ජීවිතය සම්පූර්ණයෙන්ම අමතක කරලා තමයි මේ ශාසනයට කැප වෙලා ඉන්නේ. ඒ ශාසනික මෙහෙවර තියෙන නිසායි අපි අද මේ සියල්ල කරන්නේ. ඒ නිසා ඒකට උපහාර පිදීමක් කරනවා. ඒත් එක්කම අපි විහාරස්ථානවල ඉතිහාසය නැවත ලියන්නට ගොඩක් පරණ පුරාණ විහාරස්ථාන තියෙනවා, රජමහා විහාර. ඒ වගේ ඉතිහාසයේ ඒ වගේ වැඩ හිටපු හාමුදුරන් වහන්සේලා, උන්වහන්සේලා කරපු සේවාවන්, ඒ වගේ පුරාවෘත්ත, ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක වටිනාකම්, තව වැදගත් ග්‍රන්ථ මේවා තියෙන්නට පුළුවන්. ඒ නිසා අපි කාණ්ඩ වශයෙන් මේක දැන් අපේ බෞද්ධ කටයුතු සමාජයක නිලධාරීන් මේ කටයුත්තට උර දීලා කටයුතු කරනවා. ඒ පොත අපි පොත්වා කාණ්ඩ කිබ්බෙකට මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා, විහාර වංශය ලිවීම කියලා. එතකොට කුරුණෑගල දිස්ත්‍රික්කෙම විහාරස්ථාන, වැදගත් විහාරස්ථානවල ඓතිහාසික තොරතුරු මේ රටේ ජනතාවට දැක බලා ගන්න පුළුවන් වේ. මොකද බොහෝ දෙනා අද වන්දනාවේ ගියත් යන්නේ ලංකාවේ වැදගත් අපි දන්න කියන තැන්වලට. නමුත් නොදන්නා වැදගත් ඉතාමත්ම වටිනා ස්ථාන කුරුණෑගල දිස්ත්‍රික්කෙම පමණක් මං හිතන්නේ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒවා දැක බලා ගන්න ඉදිරි කාලෙදී මේක ඇස යොමු වෙන්නට කාරණයක් වේවි. ඒ වගේම අපි තව වැඩසටහනක් කරනවා සෙනෙහස කියලා. ඒකේ බලාපොරොත්තුව මේ දරුවන් දෙමාපියන් එක්ක සම්බන්ධතාවය ඇති කරන ඒ පවුල තුළ බෞද්ධ පවුලක් බවට පත්වෙද්දී පවුල තුළ ඒක කොහොමද ගොඩනගන්නේ කියන කාරණේ ගැන ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක වීමක්. ඊට ඒත් එක්කම අපි දහම්පාසල් දරුවෝ අතරින් දැන් ඔබතුමා තුළ තියෙන ආධ්‍යාත්මික ශික්ෂණයත් එක්ක මං හිතන්නේ නිවේදන කටයුතු වල ඔබතුමා යම්කිසි වෙනසක් දකිනවා අපි. එන්නේ ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ රටේ මාධ්‍ය හරහා මාධ්‍යවේදීන් බෞද්ධ දහම්පාසල් දරුවන් අතරින් දක්ෂ දරුවන්ගෙන් අපි නිවේදකෙන් හැටියට පුහුණු කරන්න වැඩපිළිවෙළක් ගෙනියනවා. ඒකත් අපි මේ වැඩසටහන එක වැඩසටහනක්. මොකද දහම්පාසල් දරුවෝ අතරේ දක්ෂ දරුවෝ ඉන්නවා. අපේ සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීමවලදී අපි දකිනවා හොඳ දක්ෂ දරුවෝ ඉන්නවා. එයා ඉදිරියට ගන්නට අවශ්‍යයි. ඒ නිසා අපි එයට නිවේදක කටයුතු පුහුණුව වැඩසටහන් මාලාවක් ගෙනියනවා. ඒ දරුවෝ අතරින් අපි දක්ෂ දරුවෝ ඔබට ඔබතුමාලටත් පුළුවන් මාධ්‍ය ආයතනවලට ඉදිරි කාලෙදී ඒ අය සම්බන්ධ කරගන්න. ඒ වගේම බුදුපුත් මාපිය නිවාස වැඩසටහන අපේ කාලයත්තිසේ අමාත්‍යංශයෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මැදිහත් වෙලා ක්‍රියාත්මක වුණු වැඩසටහනක්. භික්ෂුන් වහන්සේලාගේ පවුල්වල නිවාස නැති දෙමාපියන්ට නිවාස සකස් කර දීමේ වැඩපිළිවෙල මෙතුමා බෞද්ධ අපේ ලේකම්තුමා බෞද්ධ කටයුතු කොමසාරිස් හැටියට ඉන්න කාලෙදී සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය අපේ වැලිවිටියා විකුසලඳම්බ නායක හාමුදුරන් වහන්සේ, ගෝණදුවේ ගුණානන්ද හාමුදුරුව ලේකම් හාමුදුරුව උන්වහන්සේලාගේ දායකත්වයෙන් පටන් ගත්ත වැඩසටහනක්. ඒක තවත් ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා නිවාස හා ඉදිකිරීම අමාත්‍යංශයත් සම්බන්ධ කරගෙන. ඒ වගේම අඩු ආදායම් ලාභී පවුල් සඳහා ඒ අය නගා සිටුවීමේ වැඩසටහනකුත් අපි යෝජනා කරලා තියෙනවා. විවිධ දෙපාර්තමේන්තු සම්බන්ධ කරගෙන බෞද්ධ පවුල ඇත්තටම මේ වෙනත් ආර්ථික කටයුතු වලට
කියන්නේ බෞද්ධාගමික නොවන අපිට හඳුන්වන්නට බැරි ධාර්මිකයයි හඳුන්වන්නේ නැහැ රැකියාවල නිරත වෙනවා. ඒ වගේම එයයි මුදවගෙන ධාර්මික රැකියාවන් වලට යොමු කරවීමේ වැඩපිළිවෙලක් අපි යෝජනා කරලා තිනවා පුළුවන් තරම් උත්සාහ කරන එක ක්‍රියාත්මක කරන්න. මේ විදිහට වැඩසටහන් රැසක් අපි ක්‍රියාත්මක කරනවා. ඒත් එක්කම සංස්කෘතික වශයෙන් ගත්තම වෙසක් කූඩු එකත් වැදගත් කාරණයක්. මොකද අපි රටේ අපි පුරා කාලෙදි වෙසක් කූඩු අපි හැදුවා. ඒ අත්දැකීම අපිට තියෙනවා. අපි වෙසක් කූඩුවට කූඩු සුද කරන දවසේ ඉඳලම වෙසක් කූඩුව ගැන අපේ මතකයේ මනසේ රැඳිලායි තියෙන්නේ. එතනම ආධ්‍යාත්මික ශික්ෂණයකුත් අපි ලබනවා. හැබැයි අද වර්තමානයේදී වෙළඳ පොලේ කොහෙන් හරි ගෙන ආපු වෙසක් කූඩුවක් ගෙදරගෙන එල්ලන තත්වයකට පත් වෙලා. ඒකට දරුවන්ට මේ අත්දැකීම ලැබෙන්නේ. මේ නිසා අපි බලාපොරොත්තු වෙනවා වෙසක් කූඩුව පාසල් ළමයින් දහම් පාසල් ළමයි සම්බන්ධ කරගෙන ඒ අය තරඟකාරීව වෙසක් කූඩු සකස් කරවලා ඒ වැයට ඒ අතරින් නිර්මාණ ඉදිරිපත් කරන්න. ඒ වගේම නාට්‍ය දරුවන් අතරින් බෞද්ධ ජාතක කතා සංග්‍රහයේ ඉතාම වටිනා ජාතක කතාවන් තියෙනවා. ඒවා ආශ්‍රය කරගෙන නාට්‍ය සකස් කළ ඉදිරිපත් කරන්න පුළුවන්. අපි වෙසක් සතිය පුරාම බිංගිරි රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන වෙසක් සතිය පුරාම අර පෝය දවසේ හැර අනිත් දවස් සියල්ලෙවිදිම රාත්‍රී කාලෙදී මේ සංස්කෘතික වැඩසටහන් පැවැත්වෙනවා. එයාගේ භක්ති ගීත ශ්‍රද්ධාව ජනනය වෙන විදිහේ ගීත ගායනා කරන්න නිර්මාණය කරලා එයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවට අපි තෑගි ලබා දීමේ වැඩපිළිවෙලක් අපේ ලේකම්තුමා ඒ සඳහා අපිට අනුග්‍රහය ලබා දෙනවා අමාත්‍යංශය හරහා ගරු අමාත්‍යතුමාගේ උපදේශය ඇතුව. ඒ වගේම මේකෙදි බලාපොරොත්තු වෙනවා ළමයි තුළ කලා කුසලතාවය වර්ධනය කරන්න. ඇත්තටම අපිට ඒක කරන්න පුළුවන්. ඉතාමත් හොඳ ඒ වගේම ජන හිටිවන කවි ඒක නිර්මාණය කරන්න දරුව අතර යම්කිසි හැකියාවන් තියෙනවා. ඒ ඒකට අපි පොළඹවන්නට ඕන. ඒ සඳහා අපි පුහුණු කරන්නට ඕන. ඒ සඳහා වැඩමුළු පවත්වන්නට ඕන. බෞද්ධ දර්ශනය මුල් කරගෙන හිටිවන කවි නිර්මාණය කරන්න දරුවන්ට අපිට අවස්ථාව දෙන්න පුළුවන්. හිටිවන කවි මඩු අපි අලුතෙන් පටන් ගන්න ඕන. ඒවා ජන සංස්කෘතියේ තිබුණ දේවල් අපිට අහිමි වෙලා ගිහිල්ලා විවිධ කාරණා නිසා අපි ඒක පටන් ගන්නට ඕන. ඒ නිසා මම හිතන්නේ අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අපි ලේකම්තුමා මතක් කරා වගේ මේක රජයේ පැත්තෙන් කරන්නට තනියම කරන්න යන එකක් නෙමෙයි. අපේ කකුල් දෙකම ඔසවන්නට ඕන මේ ගමන යන්නට. එක පැත්තක් අපි අනිත් පැත්තෙන් ප්‍රජාව. විහාරස්ථානය මුල් කරගෙන විහාරස්ථානයේ වටා දහම් පාසල් දරුවන්, ඒවගේ දෙමාපියන්, ඒවගේ ගුරුවරුන්, ඒ සියලු දෙනාම ප්‍රජාව හැටියට එකතු වෙලා මේ වැඩේ යන්නට ඕන. ඔබතුමා මතක් කරා වගේ අතීතයට අපේ නායකයන් සීමා වෙලා වලිසිරින් හරිචන්ද්‍ර මැතිතුමා ගත්තත්, අනගාරික ධර්මපාලතුමා ගත්තත්, අනිකුත් ශ්‍රේෂ්ඨවල සාහිත්‍ය ශාස්ත්‍රයේ ගත්තම මාටින් වික්‍රමසිංහ මැතිතුමා ගත්තත්, ඉදිරිවී සරච්චන්ද්‍ර මැතිතුමා ගත්තත් අතීතයේ ඒ අය මේ රටේ වැඩි හිටියා. එහෙනම් අනාගතයටත් ඒ අය ඕන. ඒ අය බිහි කරන්නට ඕන. අන්නේ ඒ අය බිහි කරන වැඩපිළිවෙල තමයි අපි මේ පටන් ගන්නේ කල්‍යාණ මිත්‍ර සංසදත් හරහා. දරුවන් හැම ශාස්ත්‍රයකම ආධ්‍යාත්මිකව නිර්මාණය වෙලා හොඳ අංකුර රටට අවශ්‍ය කරන අංකුර බිහි වෙන්නට ඕන. ඒ සඳහා අපි මේ වෙසක් වැඩසටහන පාදක වර්ෂයක් කරගෙන පාදක වැඩසටහන බවට පත් කරගමු කියලායි මම යෝජනා කරන්නේ. බොහොම ස්තුතියි අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධව. ඔව්, ඉතින් විශේෂයෙන්ම කොමසාරිස්තුමා විශේෂයෙන්ම සඳහන් කළේ මේ කාරණේදී අපට තනිව බෑ, ප්‍රජාවත් අපිත් එක්ක එකතු වෙන්න ඕන කියන කාරණය. ඉතින් ප්‍රජාව එකතු කරන්නට නම් සැබවින්ම අපිට ඒ සඳහා ආශිර්වාදය, ඒ සඳහා කැපවීම බවට පත් වෙන්නේ සැබවින්ම ගරුතර මහා සංඝරත්නය. ඉතින් අපේ හාමුදුරුවෝ ඒ සඳහා ඒ වෙනුවෙන් ඉතාම පිළිවෙලට සකස් කරපු ආධ්‍යාත්මික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළා, සකස් කරගෙන යනවා. මං හිතනවා ඒ වැඩසටහන් මාලාව අවසානයේදී ඔබතුමන්ලට ඉතා හොඳ ප්‍රජාවක්, එහෙම නැත්නම් හොඳ පිරිසක් එකතු වේවි මේ ගමන යන්නට. ඉතින් ඒ වැඩපිළිවෙලේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ ඉතාම පැහැදිලිව කොටස් ඛණ්ඩනය කරගෙන ඉතාම මේ පිළිවෙලට යන වැඩසටහන් මාලාවක් තමයි සකස් කරගෙන තියෙන්නේ. අවසාන වශයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා කොයි විදිහටද මේ කොටස් ඛණ්ඩනය කරගෙන මේ වැඩසටහන් මාලාව ඉදිරියට රැගෙන යන්නේ කියන කාරණේ පිළිබඳව අපව දැනුවත් කරන්නට. හොඳයි, දැන් අපි මේ වෙනකොට මේ වෙසක් පුණ්‍යෝත්සවයේ හඳුන්වා දීමේ වැඩසටහන් වලදී හඳුනාගත්ත යම්කිසි කණ්ඩායම් ඉන්නවා කල්‍යාණ මහත්මයා. මේ සමාජය ගත්තහම විශාල වශයෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය කියන්නේ අත්‍යවශ්‍යම යහපත් සිතුවිලි ඒ හිත්වලින් නැගෙන විදිහට ඒ හිත් සකස් කරන්න ඕන. අපේ රටේ කොතනක වුණත් වැරැද්දක් කරන මිනිස්සු හරි අසරණයි. ඇත්තටම කරනවා නෙවෙයි,
කරන්න වෙනවා. ඒ මොකද හිතවල නැගෙන නරක සිතුවිලි ප්‍රබල වෙනකොට. හිතවල නරක සිතුවිලි ඇති වෙන්නේ ඒ බාහිරින් ලැබිලා තියෙන ආභාසයේ අනුව. ඉතින් ඒක වෙනස් කරන්න තමයි මේ ආධ්‍යාත්මික පැත්තෙන් සංවර්ධනයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි දැක්කා අපේ දරුවෝ විශේෂයෙන්ම ලොකු අවධානයක් තියෙනවා අපේ කොමසාරිස්තුමාගේ මේ ඇතුළු මේ කණ්ඩායමේම දරුවෝ පිළිබඳව. පළවෙනි කණ්ඩායම විදිහට අපි දකින්නේ අධ්‍යාපනය ලැබෙන දරුවෝ ලොකු පරිහානියක ඉන්නවා. ඒ දරුවන්ට නිසි මඟ පෙන්වීම නැති හින්දා. ඉතින් ඒ සඳහා මඟ පෙන්වීම පළවෙනි කණ්ඩායම විදිහට අපි තෝරගත්තේ දරුවෝ ඒ සඳහා වෙනම ළමයින්ව අරමුණු කරපු ළමයින්ව ඉලක්කයකට යන්නේ කොහොමද, ළමයින්ව සංවර්ධනය වෙන්නේ කොහොමද ආධ්‍යාත්මික වශයෙන් කියලා ළමයින්ට ගැළපෙන ආකාරයට තියෙන ළමා වැඩසටහන් ප්‍රාදේශීයකම් කොට්ටාස මට්ටමින් පැවැත්වෙනවා. ඊළඟට අපි දැක්ක අපේ පිහිට නැත්තම් ධර්මයේ සරණ පිහිට අවශ්‍යම පිරිසක් තමයි අධ්‍යාපනයේ හැර ගිය තාම රැකියා කරන්න නැති පිරිස. ඒ තමයි රටේ මං දකින විදිහට රටේ අනාගතය තියෙන එතන. ඉතින් මේ සඳහා ඇත්තටම ශ්‍රී ලංකා පොලිසිය අපිට ලොකු සහයෝගයක් දෙන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ භික්ෂුන් වහන්සේලාගේ වැඩසටහන්වලදී ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විශේෂයෙන් අපේ භාවනා මධ්‍යස්ථාන සභාපති විදිහට දැන් ක්‍රියාත්මක කරන විදුර රණසිංහ මහත්මයා අති විශාල කැපකිරීමක් මේ සඳහා සිද්ධ කරා අපේ ස්වාමින් වහන්සේලාගේ වැඩසටහන් සහ ඊළඟට ඔන්නේ දෙවැනි කණ්ඩායම කට්ටිය රැකියා විරහිතව ඉන්නවා. රැකියා විරහිතව අධ්‍යාපනය අයින් කරලා මේ කට්ටියට හවුහරණක් නැහැ. මේ කට්ටිය දෙමව්පියන්ගේ අදහස් සමඟ ගැලපෙන්නේ නැහැ. පන්සලට ඒ කට්ටිය යන එක වැඩිය තාම නැඹුරුතාවයක් ඇති වෙලා නැහැ. ඉතින් මේ අයට පළවෙනියෙන්ම වෙන්නේ රජයක් විදිහට ඒ අය ගැන රැකවරණයක් සහිතව අවධානයකින් ඉන්නවා කියන එක. බොහෝ දියුණු රටවල් අපි දැකලා තිනවා මිනිස්සෙක් ඉපදිච්ච දවසේ ඉඳලා මරණය දක්වා ඒ මිනිසයා ගැන දෙමව්පියෝ හොයනවා වගේ මේ රජයෙන් එයාලගෙන අවධානයක් තියෙනවා මොනවද කරන්න කියලා. අන්න ඒකින්ද මේ මේ පොලිස් ප්‍රතිතුමා ඇති ප්‍රමුඛ ශ්‍රී ලංකා පොලිසිය අපිට ඒ ප්‍රජා පොලිස් සේවාව මං හිතන්නේ නේද කොමසර්තන ප්‍රජා පොලිස් සේවාව හරහා ඒ දරුවන්ගේ නාමලේඛන අරගෙන ඒ ඒ අයව මේ වැඩසටහනට යොමු කරන්න මේ නිවන් දකින්න එන්න කියලා නෙවෙයි, නිවන් දකින්න නම් මේ ජීවිතය හැදෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඉතින් එතෙන්ට එයාලව යොමු කරන්න අවශ්‍ය කරන යොවුන් වැඩසටහනට වැඩපිළිවෙලක් අපූර්වට සකස් වෙනවා. මේ වැඩපිළිවෙල හරහා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මේකට තව එකක් එකතු කරනවා. එයාට රැකියා වැරදි නැති අයට එයා හුඟක් අයට ව්‍යාපාරික ප්‍රජාව අපිත් එක්ක මතක් කරලා තියෙනවා අපිට මේ ගතිගුණ නැති අයට රැකියා දෙන්න අමාරුකම් තියෙනවා කියලා. ඉතින් අඩුම ගානේ පන්සල් රකින්න උත්සාහ කරන පිරිසක් හරි හදලා දෙන්න පුළුවන් නම් ඕනෑම රැකියා අවස්ථා තියෙනවා කියන එක. ඉතින් මේ දෙක සම්බන්ධ කරන්න පුළුවන් විදිහේ යොවුන් වැඩසටහන. ඇත්තට යොවුන් වැඩසටහනේ පළවෙනි අංගයේ විදිහට අපි කට්ටියගේ ජීවදත්ත ඒක රාසි කරගෙන ඒ කට්ටිය නිවැරදි කරන්න පසු විපරමක් සහිතව ළමයින් වැඩසටහනට මේක දීර්ඝ වැඩපිළිවෙලක්. ඉතින් වෘත්තිකයන් සඳහා වැඩපිළිවෙල වෙනමම කරනවා. ඒකටත් අපේ සහයෝගය ලබා දීලා ඒක කරනවා. ඊළඟට විශ්‍රාමිකයන් විශ්‍රාමික සුවයෙන් ඉන්නවා කියන්නේ කල්යාණ මහත්තයා කියන්නේ. නමුත් විශ්‍රාමික සුවය නැති පිරිසක් ඉන්නවා. දැන් කොටස් හතරක් තියෙනවා ඉතා කෙටි මතක් කරේ. ඉදිරියේදී මම හිතන්නේ ඔබතුමාලාගේ අනුග්‍රහයෙන් මේ පිළිබඳ යම් වැඩසටහන් මාලාවක් දියත් වෙනවා. ඒ දියත් වෙන වැඩසටහන් මාලාවේදී අපිට පුළුවන්කම තියෙනවා ළමා වැඩසටහනේදී අපි අන්තර්ගත කරන්නේ මොකක්ද, තරුණ වැඩසටහනේදී කරගෙන යන්නේ මොකක්ද වගේම අනිකුත් වැඩසටහන් වලදී අපි කරගෙන යන අධ්‍යාත්මික වැඩසටහන් පිළිබඳ සම්පූර්ණ විස්තරය ඒ වගේ කරන්න. ඒ වගේම ඒ තියෙන ස්ථාන පිළිබඳ දැනුවත් කිරීම ඔක්කොම හැම දෙයක්ම කරලා ඒ තැන්වලට ඒ අවශ්‍යයට සම්බන්ධ වෙන්න කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා පසුව දැනුවත් කරන පසුව අපිට පුළුවන් ඒ පිළිබඳව හඳුන්වා දෙන්න. මේ වෙනකොට සිද්ධ වෙච්ච හැම දෙයක්ම ඉතාම සාර්ථකයි. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාගේ කටයුතු අපි මේ වෙනකොට මම හිතන්නේ සාමාන්‍යයෙන් ගත්තහම 300 ගානේ ගත්තොත් එක වැඩසටහනකට ඒ වගේ 10,000කට 15,000කට වැඩි පිරිසක් මේ වෙනකොට දැනුවත් වෙලා ඉන්නවා මේ කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳ ගම් මට්ටමේ. ඉතින් මම හිතන්නේ ඉදිරියේ විශාල යහපතක් සිද්ධ කරන වැඩපිළිවෙලක ආරම්භය කියලායි. ඉදිරියේදී මේ පිළිබඳ විශාල වශයෙන් අපි තොරතුරු ලබා දෙන්නම්. එහෙන් බලාපොරොත්තු වෙන මම ඉතින් බොහෝම ආශිර්වාද කරනවා, නැවත පුණ්‍යනුමෝදනා කරනවා විශේෂයෙන්ම ගාමිණී ජයවික්‍රම පෙරේරා මහත්මතුමා, ඒ වගේම අපේ ලේකම්තුමා කොමසාරිස් ජෙනරාල්තුමා, විශේෂයෙන්ම ශාසන ආරක්ෂක බල මණ්ඩලය,
එතුමන් වහන්සේලා වගේම රාජ්‍ය නිලධාරීන් අපේ ලේකම්තුමා කිව්වා වගේ ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රාදේශීය සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් මම හිතන්නේ ඒ අර ඒ වගේම තමයි බෞද්ධ සමායෝජක නිලධාරීන් මේ හැම කෙනෙක්ම කිසිම මේ දීමනාවක්වත් අර සම්පූර්ණ ඇත්තක්මයි ඒ ඇත්ත කියලාමයි කිව්වේ නැත්නම් ඒකත් බොරුවක් වෙනවනි කියලා එතුමා ඉතා ආදර සම්පන්නව ඉතින් මම දැක්කා පුදුම සහයෝගයක් මේ සඳහා ලබා දෙනවා ඒ අපි යන්තම් ඉංගියක් පළ කරනකොට බොහෝ දේවල් සිද්ධ කියලා ඉවරයි මේ සමහර හඳුන්වා දීමේ වැඩසටහන් මහා උත්සව වගේ සංවිධානය කරලා තිබ්බා ඉතින් ඒ ඒවත් එක්ක මම හිතන්නේ අපේ ජාතිය වාසනාවක් මේ වැඩසටහන කියලා මම හිතන්නේ ඒකින්ද ඉදිරිය යහපත් වෙයි බොහොම ඉතින් අපි ඉදිරියේදී මේ මාත් එක්ක නෙවෙයි මම හිතන්නේ මම අවසාන වශයෙන් කියන්නේ කල්යاني මහත්තයාට සාකච්ඡා කරන්න වෙන්නේ අපේ පන්සලේ හාමුදුරුවොත් එක්ක උන්වහන්සේලා මේකේ නායකත්වය ගන්න මම මේකට අපි කණ්ඩායමක් එකතු වෙලා අපි නායකත්ව දෙන සාමිනවහන්සේලා නායක ස්වාමින්වහන්සේලා පිරිසක් ඉන්නවා මම මේකට උපදෙස් ලබා ගන්න මිනිහ කටයුතු කරන තනියම නෙවෙයි ඉතින් අපිට අවශ්‍ය කරන්නේ අපේ ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ වැඩසටහන බාර දෙන්න පන්සලට පන්සලේ නායක ස්වාමින්වහන්සේට ඒකින්ද මම හිතන්නේ අනාගතයේ අපිට එකතු කරන්න වෙන්නේ සාකච්ඡා කරන්න වෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේලාත් එක්ක. ඒකින්ද ඉතාම පුණ්‍ය අනුමෝදනා කරනවා මේ දායකත්වය ලබා දෙන හැම කෙනෙකුටම. ඒ වගේම ආරාධනා කරනවා හැම කෙනෙකුටම මේ සඳහා අත්වල් බැඳගන්න මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න අපි මේක ඇද වෙන්න තියන්නේ නැහැ. අපි මේක ඡන්දයට නැත්තම් දේශයට බයට මෝහයට යට වෙන්න තියන්නේ නැහැ. මේක කෙලින් අරගෙන යන දීපව්‍යාප්ත දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. ඒකින්ද හැමෝම මෙයා සමග අත්වල් බැඳ ගන්න කියලා මතක් කරමින් පුණ්‍ය අනුමෝදනා කරමින් මාධ්‍ය ජාලයට දන්නාගම කුසල දමනායක ස්වාමීන් වහන්සේ රික්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සෑම දෙනාටමත් ආශිර්වාද කරමින් අද දවසේ මේ වැඩසටහන නිමා කිරීමට ඔබතුමාටම මම මතක් කරනවා. සාදු සාදු සාදු. ඒ යහපත් අරමුණු සාක්ෂාත් වේවා කියන කාරණේ අපේ හිත්තුලත් ජනිතුනේ සුපින්නත් ඔබත් ප්‍රාර්ථනා කරන්නේ මේ වැඩපිළිවෙල ඉතාම හොඳින් කරගෙන යන්නට මේ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වරම ලැබේවා කියන කාරණේ. අපේ හැමදෙරෝනේ නිවසක් ගොඩනැගිල්ලක් තනනකොට අපි අන් කිසිවක් බලන්නේ නැහැ. ප්‍රථමයෙන්ම බලන්නේ මෙහි අත්තිවාරම කොතරම් දුරට ශක්තිමත් කළ යුතුද කියන කාරණේ. ඉතින් අපේ රජයේ මැදිහත් වීමෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් අපි මේ අත්තිවාරම ඉතාම ශක්තිමත් අත්තිවාරමක් ගොඩනගාගෙන තිබෙනවා. මම හිතන්නේ මේ අත්තිවාරම මත ගොඩනැගෙන ගොඩනැගිල්ල ඉතාම සුවිශාල ශක්තිමත් ගොඩනැගිල්ලක් බවට පත් වේවි බොහෝ දිනාට සෙවණක් වන. ඉතින් නිරන්තරයෙන්ම මේ සෙවණ යට අපේ ධර්ම සම්නිවේදනය තුළින් ඔබව සුපෝෂණය කරනවා. ඒ නිසාවෙන්ම මේ සියල්ල පසුපසම මාධ්‍ය ආයතනයක් විදිහට අතිපූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ අවුරුදු 10කට පෙර ආතුව ආරම්භ කරපු මේ මාධ්‍ය ජාලය අද දෙවන්ත වෘක්ෂයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ වෘක්ෂයේ සෙවණත් මේ වැඩසටහනට නිරන්තරයෙන් ලබා දෙනවා කියන කාරණේ අද දවසේ අපි ඔබට සපත කරනවා. විශේෂයෙන්ම සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 9ට ඔබට පුළුවන් මේ රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් මේ සිද්ධ වෙන ක්‍රියාදාමයන් පිළිබඳව මේ අද දවසේ අපි කතා කරපු සිද්ධාන්තයන් පිළිබඳව වැඩිදුරට ඔබට දැනගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් අද දවසේ අපිට ලැබී තිබෙන කාල වේලාව නිමවට පත් වෙන නිසා දවස වැඩසටහන සමාප්ත කරන්නටයි මේ සූදානම්. අපේ ගෞරවනීය ආරාධනයෙන් අද දවසේ මෙම ස්ථානයට වැඩම කොට අදාළ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති ආදිපූජනීය අවසරයි අපට නම කියන්නට පූජ්‍යපාද උඩුදුම්ර කාශ්‍යප ගෞරවනීය සම්දරණ මහසයට නමස්කාර කර ස්තුති පුද කරනවා. ඒ වගේම වැඩ රාජකාරී බොහෝමයක් මැද අද දවසේ බුදු සාසන අමාත්‍යංශ ගරු ලේකම්තුමන් අපට කැඳවා ගන්නට ඉඩ අවකාශ ලැබුණා. චන්ද්‍රප්‍රේම ගමගේ මැතිතුමන් ඔබතුමන්ටත් බෙහෙවින් ස්තුතියි. අද දවසේ අපිත් එක්ක මේ කාරණය සම්බන්ධයෙන් එකතු වීම පිළිබඳව ඒ වගේම මේ ක්‍රියාන්විතයේ ඉදිරියට රැගෙන යනකොට මෙහි පූර්වාදර්ශකයේ එහෙම නැත්නම් මග පෙම්වීම බවට පත්වන්නේ විශේෂයෙන්ම අපේ ගරු කොටයුතු අපේ කොමසාරිස්තුමන්. ඉතින් එතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙල ගෙදර මැතිතුමන්ට ඔබතුමන්ටත් බෙහෙවින් ස්තුතියි අද දවසේ සම්බන්ධ වීම මේ සාකච්ඡාවට. ඉතින් අපි ආරාධනා කරනවා අපිත් එක්ක මේ වැඩසටහනේ දිගින් දිගටම ඉදිරියට ඉන්න ඔබටත් හැකියාව තිබෙනවා. කුරුණෑගල ප්‍රදේශයේ ඔබ ජීවත් නොවුණත් ඔබට පුළුවන් මේ සියලුම වැඩසටහන් බෞද්ධ රූපවාහිනී නාලිකාවස්සේ නරඹන්නට ඔබේ ජීවිතයට ළඟා කර ගන්නට. එම්නම් ලබන සතියේත් අගහරුවත දිනක හමුවෙමු.
සුපින්නත් ඔබ සැමට සම්මා සම්බුත් සරණයි.